ආයිබෝවන්. එමනම් පුතේ, අද දවසේ මේ මුණ ගැහෙන්නේ 2026 ඔයාලව. හරි. ඉතින් පුතේ, මුලින්ම කියන්න හරිම සතුටුයි. අපි ඔන්න පන්ති ආරම්භ කරා නුගේගොඩ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, ඒ වගේම ඔන්ලයින් විදිහට සියලුම පන්ති ආරම්භ කරා. කියන්න හරිම සතුටුයි. ඒ වගේම නිහතමානී පොඩි ආඩම්බරයකුත් තියෙනවා. මේ වෙද්දි ලංකාවේ වැඩිම දරුව ප්‍රමාණයකට භෞතික විද්‍යාව උගන්වන්නට, හරි එහෙම නැත්නම් එයාලගේ හීනවලට දායකත්වය, එහෙම නැත්නම් හීන හැබෑ කරගන්නට දායකත්වයක් ලබා දෙන්නට මම හිතනවා 2024, 25 වගේම ඔන්න 26ත් අපිට හැකියාව ලැබෙනවා. ඉතින් දරුවනේ, ඔයාලා අපි ගැන තිබිච්ච විශ්වාසය අපි ඒ විදිහටම රකිනවා. පුළුවන් උපරිමයේ පුතේ ඔයාලා වෙනුවෙන් ඔයාලගේ වැඩ කටයුත්ත, ඔයාලගේ ජයග්‍රහණය වෙනුවෙන් කරන්නට පුතේ අපි සූදානම් වෙලා ඉන්නවා කියන එකත් මතක් කරනවා. මේත් ඔයාලගේ ඉල්ලීමට තියෙන ප්‍රතිචාරයක්. හරි. මොකක්ද පුතේ, අපි ආරම්භ කරන්නේ පුතේ දැන් පන්ති. පන්ති ආරම්භ කරලා සමහර වෙලාවට සමහර දරුවෝ එක දවසක් පන්ති සම්බන්ධ වෙන්න ඇති. අපි මොකද YouTube එකේ පුතේ අපි වීඩියෝ එක දාලා තිබ්බා. සමහර දරුවෝ ඒ පළවෙනි දවසේ පන්ති සහභාගී වුණා. හරි. එතනින් පස්සේ පුතේ දැන් අපි අද මේ වෙද්දි බදාදා හවස්වරුව වෙද්දි අපි කෑගල්ලේ පන්තිය දවස් දෙකක් කරලා ඉවරයි. නුගේගොඩ පන්තිය දවස් දෙකක් කරලා ඉවරයි. කුරුණෑගල පන්තිය දවස් දෙකක් කරලා ඉවරයි. හරි. ඊට පස්සේ නුවර පන්තියත් දවස් දෙකක් කරලා ඉවරයි. සෑම නගරයකම පන්තිය දවස් දෙක ගානේ අපි කතාබහ කරලා තියෙනවා. මම බොහෝම පුංචි මට්ටමින් පටන්ගෙන, ඒ කියන්නේ පුතේ ඔයාලා තාම ඕලෙවස් කරපු ළමයිනේ. හරි. මම දන්න ඔක්කොම ශිල්ප පුතේ පන්තිවල පෙන්වන්න යන්නේ නැහැ. හරිම විනෝදයෙන් පොඩ්ඩක් විශේෂයට පුතේ ඔයාලට කැමැත්ත, රුචිය ඇති වෙන විදිහට චූටි තැන ඉඳන් පටන්ගෙන ඔන්න දැන් අපි දවස් දෙකක් යම් දේවල් ටිකක් පුතේ ඔයාලට ඔළුවට දාලා තියන්න පුළුවන් තියලා අපි දැන් යනවා. ඉතින් පුතේ, ඕනෑම දෙයක් අපිට සංකීර්ණව උගන්වන්න පුළුවන්. මම හිතන්නේ හොඳම ගුරුවරයෙක්ගේ තියෙන විශේෂත්වය තමයි ඕනෑම සංකීර්ණ කාරණයක් හරිම සරල කරලා උගන්වන්න පුළුවන් වෙන එක. ඉතින් මම හිතනවා මේ දවස් දෙකේදී අපි ඒ දේ හරියටම කරාය කියන එක. ඉතින් දරුවනේ, මෙන්න මේකයි කතාව. දැන් අපේ සති දෙකක් මේ වෙද්දි අවසාන වෙලානේ තියෙන්නේ. ඔන්න ඔය සති දෙකේ උගන්වපු අය ඔයාලා දන්නවා අපිත් එක්ක ඔන්ලයින් සැලකිය යුතු ප්‍රමාණයක් දරුවෝ ඉන්නවනේ පුතේ ලංකාව පුරාම. අපේ ewings.lk වෙබ්සයිට් එක, එතකොට මයි ගයිඩර්ස් වෙබ්සයිට් එක අරහා ගොඩක් දරුවෝ සම්බන්ධ වෙනවනේ පුතේ. ඒ දරුවන්ට තවම සමහර වෙලාවට පුතේ එයාලා පේමෙන්ට්ස් කරලා පේමෙන්ට් ඇක්ටිව් වෙලා නැති ප්‍රශ්න, සමහර අයට පේමෙන්ට් කරගන්න හරියට දන්නේ නැති ප්‍රශ්න, හරි ඒ වගේ තියෙනවා. ඒ වගේම තමයි පුතේ තවත් දැන් අද මේ වෙලාව විද්‍යුත් පුතේ අපේ කුරුණෑගල ක්ලාස් එක, අපේ සියොන් හෝල් එක පිරිලා ඉතිරිලා යන විදිහට, හරි දරුවෝ සහභාගී වුණා. IMS එකෙත් එහෙමයි. ওই විදිහට පුතේ දිගින් දිගටම හරි මේ පන්තිවලට දිනපතා අලුතෙන් දරුවෝ එනවා. ඉතින් මම කැමති නෑ ඒ අලුතෙන් එන දරුවන්ට පුතේ පාඩම මිස් වෙනවට. ඉතින් ඒක නිසා දැන් අපි දෙවෙනි සතිය අවසාන වෙනවනේ. ඉතින් ඔයාලගෙන් අපිට ගොඩාක් මැසේජ් එනවා, අනේ සර් අපිට මේ දෙවෙනි සතිය සම්බන්ධ වෙන්න බැරි වුණා, පළවෙනි සතිය සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉතින් එයාලට මම කියන්නේ මේ කතාව පුතේ, පළවෙනි දවස දැනටමත් අපි YouTube එකට දාලා තියෙනවා. අද දවස මේ යන්නේ දෙවෙනි සතිය. හරි. අද දවස මේ යන්නේ දෙවැනි සතිය. දෙවැනි සතියෙත් අද ඔන්න කුරුණෑගල පන්ති අවසාන වීමත් එක්ක හැම නගරයකම දවස් දෙකක් අවසාන වෙච්ච නිසා මම මේක ෆ්‍රී YouTube එකට ඔයාලට දාලා දෙන්නට තීරණය කරා. අන්න ඒ හැබැයි හොඳට මතක තියාගන්න පුතේ, මේ විදිහට මට දිගින් දිගටම කරන්න හම්බෙන්නේ නැහැ YouTube එක හරහා. එතකොට මොකද වෙන්නේ පුතේ, පන්තියට ගෙවලා සම්බන්ධ වෙන දරුවෝ පිරිසක් ඉන්නවනේ පුතේ. ඒ දරුවෝ පිරිසට කරන අසාධාරණයක්. එතකොට මේ අද දවසේ වීඩියෝ එක විතරයි මම මේ විදිහට දාන්නේ. හොඳට මතක තියාගන්න පුතේ, මේක ලයිව් එකක් නෙමෙයි. හරි. ඉතින් ඒක නිසා ඔයාලා ඒකට මට මේ ඔයාලා බොරුකට කරන්නේ නැහැනේ. මේ අපි කරන්නේ පන්තියක උගන්වපු වීඩියෝ එකක්. මම සාමාන්‍යයෙන් මේ වෙලාවට මෙහෙම ලයිව් ඇවිල්ලා කරන්නේ නැත්තේ පුතේ, මොකද පන්තියක තමයි අපේ නැචුරල් ඉගැන්වීම් රටාව වෙන්නේ. ළමයි එක්ක සතුටෙන් විනෝදෙන් කරන රටාව වෙන්නේ නැචුරල් පන්තියකදී. ඉතින් ඒක නිසා පුතේ, හරි මම කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මේ පන්තියක අපි උගන්වපු වීඩියෝ එකක් මෙතනින් එහාට, හරි මේක ටෙලිකාස්ට් කරලා දාන එක. අපි එතනින් එහාට බොහෝ දුරට පුතේ මේක ටෙලිකාස්ට් වීමත් එක්ක අවසානයේදී මේක YouTube එකෙන් අදම අයින් කරලා දායි. හරි. ඒකට සම්බන්ධ නොවුණා ඉන්නවනම් අද දවසේ මේකත් එක්ක සම්බන්ධ වෙන්න
පුතේ වැඩ ටික කරගෙන යන්න. අපි මොනයම් හෝ විස්තර ඇත්තියෙන නම් අපි YouTube channel එකෙන්, ඒ වගේම පුතේ අනිවාර්යයෙන්ම 2026 Telegram channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. හරි, එහෙමනම් මෙතනින් එහාට ඔයාලා පන්තියේ වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙමු. ඕකේ. අයිබෝවන්. හරි, එන්න බලන්න ඊයේ. ඕකේ පුතේ, අත උස්සන්නකො බලන්න. එහෙමනම් මුලින්ම අද දවසේ පන්තියට සහභාගි වෙච්ච අය, ඒ කියන්නේ ඊයේ සහභාගි වෙන්නේ නැතුව අද දවසේ පන්තියට සහභාගි වෙච්ච අය. හරි, ඕකේ පුතේ. එයාලට නම් ඇත්තටම පොඩි දෙයක් කියන්න තියෙනවා පුතේ. මාර ප්‍රශ්නයක් ඒක. අපි දැන් නිර්දේශයෙන් භාගයක් විතර අවසාන කරලා තියෙන්නේ. හරි, එහෙමද? හරි, හරි. එයාලා ගැටලුවක් ඇති කරගන්න එපා පුතේ. හරි, දැන් බලන්නකොස්. අවට පරිසරයෙන් මාර කරදර ඇති වෙන්නේ නේද? අද ඊයේ උදේ මේ ඔයාලා පන්ති ඉන්දියද්දි වහිනවා නේ? අද උදේත් එහෙමයි. හරි, ඉතින් උනාට ඒවට ඔයාලා සැලෙන්න එපා. හරි, මේ මට්ටමට ගම් වතුර තිබ්බත් පන්ති කරමු. හරි, එහෙමද? හරි, එතකොට ඔයාලා යට වෙලා මේ මට්ටමට වතුර තියනවා කියන්නේ. හරි, ඉතින් පුතේ මේ මේමයි. බය වෙන්න එපා. ඊයේ දවසේ පන්තියට සහභාගී නොවුණා නම් ඔයාලට කරන්න තියෙන සරලම දේ තමයි ඊයේ දවසේ උගන්නපු දේ අපි දාලා තියෙනවා. හරි, අපි දාලා තියෙනවා පුතේ අපේ YouTube channel එකේ. ඒක හරහා ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඔන්ලයින් අය, මොකද ඔන්ලයින් අය සම්බන්ධ වෙලා ඉන්නවද? හරිද පුතේ? කොබලන්ට ගුඩ් මෝර්නින්, අයිබෝවන්. මොකදත්තේ රිප්ලයි එකක් දාන්න. වෙබිනා එකේ chat එක තමයි යූස් කරන්නේ. නැද්ද කට්ටේ, ඉන්නවද සම්බන්ධ වෙලා? කෝ කෝ කට්ටිය. හරි, ඔයාලට ඇහෙනවා පේනවා? ගැටලුවක් නැහැ නේද? හරි, ඕකේ. නැහැ පුතේ, ඔයාලා චැට් එක බලන්න ඕනේ, මම බලනවා ඒක. හරි, හරි මේ හරි. ඉතින් ඔන්ලයින් අයටත් කියන්න තියෙන පුතේ, අද දවසේ අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ඉන්න අය, ඊයේ දවසේ අපේ පළවෙනි දවසට අදාළ වීඩියෝ එක දැම්මා මේ අපේ YouTube එකට. ඒක හරහා ඔයාලට බලන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව. හරි, එහෙමනම් දැන් අපි අද දවසේ ආරම්භ කරනවා. හරි, අපි අද දවසේ ආරම්භ කරනවා පුතේ අපේ ඊළඟ කොටස. හරි, පොඩ්ඩක් මම නිකන් මතක් කරන්නම් ඊයේ දවසේ කරපු දේවලුත් එක්ක. අපි මුලින්ම කතා බහ කරා භෞතික රාශි ගැන. හරි, භෞතික රාශි ගැන. හරි, නිකමට ඔයාලෙන් ඇහුවොත් මොකද්ද භෞතික රාශියක් කියන්නේ කියලා, ඔයාලා මොකද්ද දෙන උත්තරේ පුතේ? මැනිය හැකි විශාලත්වයක් තියෙන රාශීන් අපි හඳුන්වනවා මොන රාශීන් කියලා? භෞතික රාශීන්. මේ චූටි දෙයක් කියන්න ඕනේ. උදේ පාන්දරම මම බිල්ල දෙන්නේ 3 දෙනෙක් දැක්කා. හරි, ඒ කියන්නේ මාස්ක් එක දාගන්න පුළුවන් ඔයාලට කැමති නම්. මේ හැබැයි එහෙම දාන කට්ටිය ඉන්න එපා ඉස්සරහට වෙලා. හරි, මම කැමති හොඳට කට පේන, හරි මූණේ ඇක්ෂන් පේන, හරි ළමයි ටිකක් ඉස්සරහට වෙලා ඇක්ටිව්ලි නෙවෙයි. හරි, ඔයාලට මාස්ක් එක දාගන්න ඕන නම් අර පිටිපස්සට ගිහිල්ලා මාස්ක් එක නෙමෙයි ඕන එකක් දාගෙන ඉන්න. හරි, හරි ඉස්සරහා ඉන්න අය හොඳට මට ඕනේ. හරි, හොඳට ඇක්ටිව් එකේ, හරි රිලැක්ස් එකේ ආසාවෙන් වැඩ කරන කට්ටියන්න තමයි පුතේ. හරි, මම කැමති. හරි, අපි ඉගෙන ගත්තා භෞතික රාශි කියලා දෙයක්. හරි, හැමෝම මොනවද භෞතික රාශි කියලා කියන්නේ? මයින්න පුළුවන් විශාලත්වයක් තියෙනවා නම් ඒව අපි හඳුන්වනවා මොනවයි කියලා? භෞතික රාශි. ලෝකේ මොනවා හරි දෙයක් මයින්න බැයි නම් එයා භෞතික රාශියක් නෙමෙයි. මයින්න බැයි නම් එයා භෞතික රාශියක් නෙමෙයි. හරි, ඉතින් පුතේ අපි අපේ අධ්‍යනයේ පහසුවට භෞතික රාශි කොටස් වලට කැඩුවානේ. මොනවද අපි භෞතික රාශි කඩපු කොටස්? මූලික භෞතික රාශි, ව්‍යුත්පන්න භෞතික රාශි, පරිපූරක භෞතික රාශි කියලා. හරි, මොනවද මූලික භෞතික රාශි කියලා කිව්වේ? හරි, බේසික්, එහෙම නැත්නම් ෆන්ඩමෙන්ටල් ෆිසිකල් ක්වොන්ටිටීස් කියලා අපි මොනවද කිව්වේ පුතේ? වෙනත් භෞතික රාශීන් භාවිතා කරලා වඩාත් සරලව අර්ථ දක්වන්න බැරි ඒවා අපි හඳුන්වනවා මොනවද? මූලික භෞතික රාශි. හරි, අද දවසේ අලුතෙනුත් ඇවිල්ලා අර ඊයේ රෑ තිබ්බ වීඩියෝ එක බැලුවෙත් නැති අය අත උස්සන්.
එහෙමයි අඩුයි නේද? අද අලුතෙන් ආපුවයි අඩුම තරම ඊයේ වීඩියෝ එක හරි බැලුවා නේද? හරි. ඕකේ හරි. එහෙනම් ඇත්තටම පුතේ ඊයේ දවසේ මහා ලොකු දෙයක් අපි කරේ නැහැ. ඒ වුණාට මේ අහන්නකෝ. දැන් ඊයේ දවසේ නෝට් එක යාළුවෙක්ගෙන් ලියාගත්තාන් පස්සේ ඒක සුපිරියට තේරුණා. හරි එහෙම වුණාට කමක් නැහැ පුතේ. ඊයේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මොකද ඒකට හේතුව මම අමතර දේවල් ටිකක් පුතේ වැදගත් දේවල් ටිකක් ඒකේ ඉගැන්නුවා. හරි අමතර වැදගත් දේවල් ටිකක් පුතේ ඒකේ. ඒ කියන්නේ අර විෂය ගැන ඔයාලා කොහොමද කැමැත්තක් හදාගෙන වැඩ කරන්නේ. හරි අන්න ඔය වගේ දේවල් පුතේ පොඩි පොඩි දේවල් ටිකක්. ඒ ලෙවල් කියන්නේ මොන වගේ දෙයක්ද? ඒ ලෙවල් වල වැදගත්කම ගැන චුට්ටක් එහෙම කතා කරා. ඒ ටික එහෙම අනිවාර්යයෙන්ම පොඩ්ඩක් අහන්න. හරි ඊයේ දවසේ ලෙක්චර් එක මිස් වුණ කට්ටිය. හරි දැන් එහෙමනම් පුතේ අපි මෙහෙම කියනවා භෞතික රාශි අපි වර්ගීකරණය කරනවා මූලික. ඒ කියන්නේ වෙනත් ඒ වගේන් අර්ථ දක්වන්න බැරි ඒවා. දැන් උදාහරණයක් විදිහට දිග කියන්නේ වෙන විදිහකට අර්ථ දක්වන්න බෑ. හරි දැන් එක දරුවෙන් මයෙන් අහනවා මට මතක නෑ කොහේ පන්තියේද කියලා. ඒ දරුව මයෙන් අහනවා සර් අර ස්කන්ධය කියන එක එහෙම අර්ථ දක්වන්න පුළුවන් නේද? ප්‍රෝටෝනයක් වගේ කී ගුණයක්ද එහෙම එහෙම කියලා අර්ථ දක්වන්න පුළුවන් නේද කියලා මයෙන් අහනවා. ඉතින් පුතේ ඒකේ කියන්න තියෙන්නේ මේමයි අර ස්කන්ධය කියන එක ප්‍රෝටෝන්ස් ඇසුරෙන් අපි අර්ථ දක්වනවා තමයි. හැබැයි එතනදී අපි අර්ථ දක්වන්නේ ප්‍රෝටෝන් එකක ස්කන්ධය වගේ කී ගුණයක්ද කියලා. හරි ස්කන්ධය ප්‍රෝටෝන් එකක් වගේ කී ගුණයක්ද? එතකොට ප්‍රෝටෝන එකත් ස්කන්ධය වගේ කී ගුණයක්ද කියලානේ අර්ථ දක්වන්නේ. එතකොට ඒ තියෙන්නේ ස්කන්ධය ස්කන්ධයක් ඇසුරෙන්ම තමයි අර්ථ දක්වලා තියෙන්නේ. එහෙනම් දිග කියන එක අපි අර්ථ දක්වන්න බෑ අපිට වෙනත් ක්‍රමයකට. හරි දිග කියන එක අපිට වෙනත් ක්‍රමයකට අර්ථ දක්වන්න බෑ. එහෙනම් අන්න ඒවා අපි හඳුන්වනවා මොන වගේ භෞතික රාශි කියලාද? මූලික භෞතික රාශි. දරුවනේ අපි ඊයේ මූලික භෞතික රාශි හතක් ඉගෙන ගත්තා. මොනවද පුතේ මූලික භෞතික රාශි හත? ස්කන්ධය, දිග, කාලය, තාපගතික උෂ්ණත්වය, විද්‍යුත් ධාරාව, ද්‍රව්‍ය ප්‍රමාණය, අය දීප්ත තීව්‍රතාවය. හරි දීප්ත තීව්‍රතාවය. හරි මට කියන්න සරලව ස්කන්ධයමයින එකකේ මොකක්ද? කිලෝග්‍රෑම්. දිගමයින එකකේ? මීටර්. කාලයමයින එකකේ? තප්පර. ද්‍රව්‍ය ප්‍රමාණයමයින එකකේ? මවුල. විද්‍යුත් ධාරාවමයින එකකේ? ඇම්පියර්. ඊට පස්සේ දීප්ත තීව්‍රතාවයේ ලුමිනස් ඉන්ටෙන්සිටි කියලා එකක් තිබ්බ පුතේ. ඒක ඔයාලා ඉගෙන ගන්නේ මෙහෙන්. හරි ලුමිනස් ඉන්ටෙන්සිටි දීප්ත තීව්‍රතාවය කියන එකේ නම විතරයි ඔයාලා ඉගෙන ගන්න පුතේ. එයාව මයින ඒකකය තමයි මොකද්ද? කැන්ඩෙලාව කියන ඒකකය. හරි එක දරුවෙක් අහලා තියෙනවා සර් ධාරාව වීබෙදීම ආර් කියලා කියන්න පුළුවන් නේද? ධාරාව වීබෙදීම ආර් කියලා කියන්න පුළුවන් නේද? කවුද ඕක කිව්වේ? අයි සමානයි වීබෙදීම ආර් කියලා කිව්වේ කවුද? ඕම් 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 තමයි යෝග කිව්වේ. හරි අයි සමානයි වීබෙදීම ආර් කියලා ඕම් තමයි යෝග කිව්වේ පුතේ. හැබැයි එතන හොඳට මතක තියාගන්න. දැන් එහෙනම් කවුරු හරි කෙනෙකුට කියන්න පුළුවන් නේ මෙහෙම. හරි S සමානයි UT නේ සර්. S කියන්නේ විස්ථාපණය. ඒ කියන්නේ දිගක් නේ. හරි ඒක සමානයි UT නේ. නෑ එතන පුතේ මෙහෙමයි. හරි දැන් උතන ධාරාව කියන එක විභවান্তরය ඇසුරෙන් අර්ථ දක්වලා නෙමෙයි පුතේ තියෙන්නේ. හරි ධාරාව ඇසුරෙන් තමයි පසුකාලීනව විභවান্তরය අර්ථ දක්වන්නේ. ඒතකොට මූලික භෞතික රාශිය ධාරාව. හරි දැන් එහෙනම් කවුරු හරි කෙනෙකුට කියන්න පුළුවන් නේ මෙහෙම වර්ගඵලය බෙදීම පළලනේ සර් දිග කියන්නේ. ඇයි වර්ගඵලය සමානයි දිග වාරයක් පළල. ඒතකොට දිග කියන්නේ වර්ගඵලය බෙදීම පළල කියලා. නෑ එහෙම නෙමෙයි පුතේ. ඒක අපි සම්මත විදියට හදාගෙන තියෙනවා. මෙන්න මේවා තමයි මූලික භෞතික රාශි. ඒ වගේන් තමයි මේවා හැදෙන්නේ කියන එක පුතේ අපි කතා බහ කරන එක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. තේරුණා නේද පුතේ ලස්සනට කතාව? හරි. එහෙනම් දැන් අපි කතා බහ කරනවා මූලික භෞතික රාශි අපි කතා බහ කරලා ඉවරයි. මේ මට කියන්නේ මූලික භෞතික රාශි කීයක් තිබුණද පුතේ? එහෙනම් 7යි. 7යි. ඒ 7ෙන් හරි මූලික භෞතික රාශි 7යි. ඔය 7ෙන් හරි අපි මෙහෙම කරනවා ඒකක දාද්දි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ සිම්පල් අක්ෂරද කැපිටල් අක්ෂරද? සිම්පල් අක්ෂර. ඒකක දාද්දි අපි සිම්පල් අක්ෂර පාවිච්චි කරන්නේ. හැබැයි දෙන්නෙකුට අපි පාවිච්චි කරනවා කැපිටල්. මොනවද ඒ කැපිටල්? මොනවද කැපිටල් වලින් පාවිච්චි කරන්නේ? මොනවද? උෂ්ණත්වය, තාපගතික උෂ්ණත්වයමයි ඉන්න පාවිච්චි කරනවා. මොනවද? කෙල්වින්. අය
මොනවද උෂ්ණත්වය ඊට පස්සේ විද්‍යුත් ධාරාවමයින් අපි පාවිච්චි කරනවා නම් ඇම්පියර් තේරුණා නේද පුතේ කතාව විද්‍යාඥයන්ගේ නම් වෙනුවට ඒවා අපි පාවිච්චි කරනවා මේ පුළුවන් නම් පුතේ ඔය මූලික භෞතික රාශි හත බලලා ඒවට වඩා එකක පොඩි වෙනසක් තියෙනවා කියන්න බලන්න පුළුවන් නම් මූලික භෞතික රාශි හතේ ඒකක බලලා කොහෙද පුතේ යන්නේ හලෝ හලෝ මම මේ වෙලේ හිතන්නේ හිතුවේ මේ අර ජනේලේ අරගෙන එළියටවත් යන්න යනවද කියලා. හරි ඕකේ. ඔන්ලයින් අයත් කියන්න පුතේ මූලික භෞතික රාශි 7 ඇතුලේ ඒකකවල එක්තරා ඒකකයක් තියෙනවා විශේෂ එකක්. එක්තරා ඒකකයක් තියෙනවා විශේෂ එකක්. පුතේ ඔයාලා පොඩ්ඩක් ඇන්ට වෙලා සාමාන්‍යයෙන් පෙළේ 4 දිනක් විතර වගේ මොනවද පුතේ ඔගේ විශේෂයක් තියෙනවා මොකද්ද පුළුවන් නම් කියන්නේ මම කවදාකවත් කාරණයක් මං එලි දක්වන්නේ නැහැ මට ඕනේ ඔයාලගෙන්ම තමයි ගන්න ඕනේ හරි කියන බයෙන් එකක් තියෙනවා විශේෂයක් මොකද්ද ඈ එකක් තියෙනවා විශේෂයක් ඔව් පුතේ ඈ එකක් ඔන්න කැපිටල් ආය දෙන්නෙක් හිටියා ඔන්ලයින් ආය chat එකට දාන්න උත්තර කැපිටල් ආය දෙන්නෙක් හිටියා ආයි තව එකක විශේෂයක් තියෙනවා මොකද්ද කැපිටල් අය දෙන්නෙක් ඉන්නවා ඒක විශේෂයි තව විශේෂයක් තියෙනවා මවුලවල අකුරු තුනක් තියෙන එකද ඒකත් ඉතින් විශේෂයක් තමයි මවුලවලට මෝල් කියලා ලියන එකද හරි ඕකේ හරි නෑ ඒකත් නෙමෙයි එහෙනම් මොකද ස්කන්ධේ නෑ මොකද කියන්නේ පුතේ? හරි. කැන්ඩිලාව නෑ. කැන්ඩිලාවත් නෙමෙයි. ඔන්ලයින් එකෙන් කියනවා කැන්ඩිලාව කියලා නෑ. මොකක්ද? කාලය නෑ නෑ නෑ. මොකද? මට ඇහෙන්නේ මොකද්ද විශේෂය? උෂ්ණත්වේ නෑ. ඉතින් කියන්නේ ඒක. මොකද්ද? හරි මොකද්ද දෙන්න? අනිත් ඒවට වඩා පුතේ ස්කන්ධේ මයින් අපි පාවිච්චි කරන එකකේ මොකද්ද? කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් වල අර කිලෝ කියලා පදයක් තියෙනවා. ඔන්න ඕකට අපි කියනවා පුතේ ගුණාකාරයක් කියලා. හරි මල්ටිපල් එකක් කියලා. ඒ කියන්නේ පුතේ හරි සාමාන්‍ය ඇත්තටම ස්කන්ධෙමයින එකකේ ග්‍රෑම්නේ. හරි ඒ කියන්නේ ස්කන්ධෙමයින පුළුවන් අපිට ග්‍රෑම් වලින්. හරි ඒ වුණාට අපි ග්‍රෑම් නෙමෙයි. දැන් අපි දුරමයින පාවිච්චි කරලා තියෙන්නේ කිලෝමීටර් නෙමෙයි මීටර්. ස්කන්ධෙමයින අපි ග්‍රෑම් පාවිච්චි කරනවා වෙනුවට අපි පාවිච්චි කරලා තියෙන්නේ මොන ග්‍රෑම්ද? කිලෝග්‍රෑම්. හරි ග්‍රෑම් වෙනුවට අපි පාවිච්චි කරේ කිලෝග්‍රෑම්. හරි කිලෝ කියන එකේ එතන තියෙනවා පුතේ හරි 10 3යි කියන වටිනාකම තමයි පුතේ දැන් කිලෝ කියන එක තියෙන තැන් ඔයාලා කියන බලන්න කිලෝග්‍රෑම් කිලෝමීටර් කිලෝවොට් කිලෝහර්ට්ස් කිලෝබයිට් හරි අන්නේ වගේ කිලෝ කියන එක ඔන්න ඔය වගේ ගුණාකාරයක් භාවිතා වෙලා තියෙනවා වටිනාකම 10 3ක් වෙච්ච දහහක් 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 වෙච්ච ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට ස්කන්ධෙමයින SI එකකේ ග්‍රෑම් වුණා කියලා හිතන්නකෝ මං අහනවා පුතේ ඔයාගේ ස්කන්ධය කීයද කියලා කීයද ස්කන්ධය ග්‍රෑම් වුණා නම් නා කමන්නේ දන්න විදියට කිලෝග්‍රෑම් වලින් කීය එහෙනේ 38යි 6යි 36 මංගෙදි 25ක් විතර වගේ කියලා හරි ඕකේ හරි එහෙනම් ස්කන්ධය ස්කන්ධේ කිලෝග්‍රෑම් 36යිලු. ඒතකොට ස්කන්ධේ කිලෝග්‍රෑම් 36යි නම් හොඳට අහගන්න. ස්කන්ධේ කිලෝග්‍රෑම් 36යි නම් ඔක ජූල් වල මේ මොනද ග්‍රෑම් වලින් ගත්තා නම් කියන්නේ මොකද? 36 1000යි. සර් මගේ ස්කන්ධේ 36 1000යි. හෙන ලොකුයි ස්කන්ධේ එතකොට පුතේ. ඒතකොට අපිට හිතෙන්නේ මේ ළමේ නෙමෙයි අලියෙක් කියලා. හරි එහෙම නෙමෙයි. ඉතින් ඇත්තටම ග්‍රෑම් කියලා ගත්තා නම් පුතේ ග්‍රෑම් කියලා කියන්නේ ඉතාම කුඩා ඒකකයක්. හලෝ හලෝ හලෝ. ග්‍රෑම් යනු විශාල ඒකකයේ කුඩා ඒකකයේ
ග්‍රෑම් 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 කියලගෙන විශාලයකයද කුඩා ඒකකයක්ද? කුඩා ඒකකයක්. ඒක හින්දා ස්කන්ධේ මයින්ඩ අපි පාවිච්චි කරන්නේ ග්‍රෑම් නෙමෙයි, මොකද්ද පුතේ? කිලෝ ග්‍රෑම්. අර පොතේ උඩ සුදු පාට ටික තියෙන්නේ, අන්න එතන ලියාගම්. පොතේ උඩ සුදු රූල් නැති ටිකේ සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් පොතේ උඩ සුදු පාට ටිකේ සාමාන්‍යයෙන් ස්කන්ධය මැනීමේදී පමණක් SI ඒකකය ලෙස SI ඒකකය ලෙස ග්‍රෑම් නොව කිලෝග්‍රෑම් භාවිතා කරන්නේ ග්‍රෑම් සාපේක්ෂව කුඩා අගයක් ගන්නා බැවිනි. හරි ඈ. හා. ඕකේ. හරි. එහෙනම් දැන් පුතේ අපි මාතෘකාව ඕකේ. හරි. හරි. අපි භාවිතා කරන මාතෘකාව එහෙමනම් ලියා ගන්න පුතේ මාතෘකාව පරිපූරක භෞතික රාශි. Supplementary physical quantities. පරිපූරක භෞතික රාශි. පරිපූරක භෞතික රාශි. Supplementary physical quantities. හරි. මේ අහන්නකෝ. අපි පුතේ පරිපූරක භෞතික රාශි කියලා හඳුන්වන්නේ දැන් මූලික කියන්නේ වෙනත් ඒවා භාවිතා කරලා අර්ථ දක්වන්න බැරි ඒවනේ. ව්‍යුත්පන්නයි කියලා කියන්නේ වෙනත් ඒවා භාවිතා කරලා අර්ථ දක්වන්න පුළුවන් ඒවා. කතා කරලා ඉන්න පුළුවන් ඒවා. ඒවා ව්‍යුත්පන්නයි. එතකොට අපි වෙනම රාශි දෙකක් කතා කරනවා කෝණ මැනීම සඳහා. හලෝ හලෝ, මොනව මැනීම සඳහාද? කෝණ මැනීම සඳහා. හරි, කෝණ මැනීම සඳහා. එතකොට කෝණ මැනීම සඳහා අපි භාවිතා කරන රාශීන් අපි හඳුන්වනවා පරිපූරක භෞතික රාශීන් කියලා. හරි, මොකද්ද පරිපූරක භෞතික රාශීන් වල විශේෂත්වය? මොනව මැනීම සඳහා භාවිතා කරන රාශි දෙකක්ද? කෝණ මැනීම සඳහා. හලෝ, මොකද නේ සසර කල කිරලා වගේ රෝස පාට. හරි, ඕකේ. එහෙමනම් කෝණ මැනීම සඳහා භාවිතා කරන රාශි දෙකයි. මොනවද ඒ රාශි දෙකටක් ගාලා? තල කෝණයයි ඝන කෝණයයි. මොනවද? තල කෝණය, අනිත් එක ඝන කෝණය. තල කෝණයයි ඝන කෝණයයි. හරි, ඒ කියන්නේ මේ මෙහෙම දෙයක් පුතේ. හරි, දැන් උදාහරණයක් විදිහට ඕ ලෙවල් කාලේ ඉඳන් ඔයාලා මේ මෙහෙම රූප ඇඳනේ පුතේ. මේ මෙන්න මේ වගේ වෘත චාපයක්. හරි, මෙන්න මේ වගේ වෘත චාපයක් මගින් මේ මෙහෙම කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය. මේ මෙන්න මේ කියන තලය, මේක තලයක්නේ. ඔයාලා ඔයාලගේ පොතේ මේ රූපේ අඳිනවා. එතකොට අඳින්නේ පුතේ තලයකනේ. අන්න ඔය තලයක තියෙන කෝණය අපි හඳුන්වන මොන කෝණය කියලා? තල කෝණය. නැමත, තලයක තියෙන කෝණය අපි හඳුන්වනම තල කෝණය. තලයක, කිසියම් තලයක පවත්වනු ලබන කෝණය අපි හඳුන්වන්නේ මොන කෝණය කියලා? තල කෝණය.
ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ප්ලේන් ඇංගල් කියලා. ප්ලේන් එකක් කිසියම් වූ ප්ලේන් එකක්. හරි, ප්ලේන් ඇංගල් කියලා අපි හඳුන්වනවා. හරි, යම් ප්ලේන් එකක තියෙන ඇංගල් එකක් අපි හඳුන්වනවා ප්ලේන් ඇංගල්. හරි, දැන් උදාහරණයක් මෙන්න මේ වගේ තලයක්. මේ තලයක්, මේ තලයක්, මෙන්න මේ තලයේ තියෙන ඇංගල් එක අපි හඳුන්වනවා තල කෝණය. මෙහෙම තල කෝණය. හරි, හැබැයි මම මෙහෙම කරොත් ආම කරලා, අර මෙහෙම ත්‍රිමාණව හිතුවත් අර බඩේ බබෙක් ඉන්නා වගේ. හරි, අන්න බබා එන්නෙන්ෙන්ෙන්ෙන් මේකේ කෝණේ මොනවා වෙනවද පුතේ? වැඩි වෙනවා. ෆුට්බෝල් එකක, ෆුට්බෝල් එක කෝණේ පුතේ මයින්න පුළුවන්ද කෝණමාණයක් තියලා? බෑ, ඒක ත්‍රිමාණයි. ඔළුවේ මෙතන කෝණේ ටිකෙන් ටික වැඩි වෙනවා පුතේ. මොකද ප්‍රශ්නේ? මොනව හරි අලුතෙන් එනව නේද? හරි, හරි, අන්න ඔය වගේ. හරි, අන්න ත්‍රිමාණ වේලාවක මනින කෝණය අපි හඳුන්වනවා ඝන කෝණය කියලා. හලෝ හලෝ හලෝ, කෝණ වර්ග දෙකයි. මොනවාද කෝණ වර්ග දෙක? තල කෝණය, ඝන කෝණය. ද්විමාණ නම් මොන කෝණය? තල කෝණය. ත්‍රිමාණ නම් මොන කෝණයද? ඝන කෝණය. ද්විමාණ නම් තල කෝණය, ත්‍රිමාණ නම් ඝන කෝණය. අපි ඕලෙවල් කාලේ වල තලකෝණේ මයින් ඒකකේ මොකද්ද දැකලා තියෙන්නේ? තලකෝණේ මයින් ඒකකේ බම් මොනවද? ආංශක. ආංශකෙන් හැටෙන් එක, ආංශකෙන් හැටෙන් එක ඇහෙන්නේ කලා එකයි. කලාවෙන් හැටෙන් එක ඇහෙන්නේ විකලා එකයි. විකලාවෙන් හැටෙන් එක තෙකලා එකයි. එහෙම කන්නේ. හරි, හරි. එහෙනම් අපි දන්නවා ඕලෙවල් කාලේ, ඕලෙවල් කාලේ කෝණමයින් අපි දන්නවා මොනවාද? අංශක, කලා, විකලා. හැබැයි ඔවුන් ඕක නෙමෙයි පුතේ. හරි, තල කෝණය මයින SI යුනිට් එක. දැන් දුර මයින් අඩිත් පාවිච්චි කරනවනේ. ඒ වුණාට SI එකකේ වෙන්නේ මොකද්ද? මීටර්. අන්න ඔවුන් ඔය වගේ, හොඳට අහගන්න, අන්න ඔය වගේ කෝණය මයින්න පාවිච්චි කරන SI ඒකකය, කෝණය මයින්න පාවිච්චි කරන SI ඒකකය මොකක් කියලාද අපිට කියන්න පුළා? හරි, කෝණය මයින්න SI ඒකකයක් අපි පාවිච්චි කරනවා රේඩියන් කියලා. හරි, ඒකේ සංකේතය මේ මෙහෙම. හරි, හැමෝම දරුවනේ මොකද කෝණය මයින්න පාවිච්චි කරන SI ඒකකය? රේඩියන්, රේඩියන්, රේඩියන්. සංකේතය මොකද? සිම්පල් R, සිම්පල් A, සිම්පල් D. හරි, එහෙනම් හරි හැමෝම කෝණ වර්ග දෙකයි. තට්ටක් ගාලා මේව මතක් කරගෙන යන්න. මොනවද කෝණ වර්ග දෙක? තල කෝණයයි ඝන කෝණයයි. තල කෝණේ මයින එකකේ රේඩියන්, ඝන කෝණේ මයින එකකේ ඝන කෝණේ මයින එකකේ තියෙන පුතේ ස්ටර් රේඩියන් කියලා. මොන රේඩියන්ද? ස්ටර් SR රේඩි නෙමෙයි පුතේ, SR ඈ, SR. හරි, එහෙනම් තල කෝණේ මයින එකකේ රේඩියන්, ඝන කෝණේ මයින එකකේ මොකද? ස්ටර් රේඩියන්. හරි, දැන් අංශක ගාන නම් හොයන්න පුළුවන්. ටක් ගාලා කෝණමානේ තිබ්බා. හරි, මෙතන කෝණමානේ තිබ්බා. අංශක මෙච්චරයි කියලා කියන්න පුළුවන්. හරි, අපි රේඩියන් නගේ බලන්නේ, රේඩියන් නගේ බලන්නේ අපි මෙන්න මෙහෙමයි. මේ මෙන්න මෙයා, මෙන්න මෙයාට අපි කියනවා මොකද්ද? වෘත චාපය, වෘත චාපය. හරි, වෘත චාපය. වෘත චාපයේ දිග බෙදනවා වෘත්තයේ අරයෙන්. හලෝ 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 හලෝ, රේඩියන් අගේ ලබා ගන්නේ කොහොමද කියන්නේ? වෘත්තචාපයේ දිග බෙදනවා වෘත්තයේ අරය. නැවත, කවුරු බෙදීම කවුරුද? වෘත්තචාපයේ දිග බෙදීම වෘත්තයේ අරය. වෘත්තචාපයේ දිග බෙදීම වෘත්තයේ අරය. ඒක තමයි මොනාගේද? රේඩියන් නගේ. එහෙනම් තීටා රේඩියන්, තීටා රේඩියන් සමානයි වෘත්තචාපයේ දිග බෙදීම වෘත්තයේ අරය. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ, මෙන්න මෙයා යනව වටයක්. හරි, එයා වටයක් යනවා. හරිද? එයා වටයක් යනවා. හරිද? එයා ෆුල්ම වටේ ගිහිල්ලා එක වටයක් ගිහිල්ලා ඇවිල්ලා දැන් ඉන්නේ. හරි, මෙයා ගියපු ඔයාලා මොනවා හිතල ඉන්නා වෙනවද දන්නේ? මං කිව්වේ වෘත්තයක් ගියා කියලා පුතේ. හරිද? අවුරුද්දට වටයක් ගිහිල්ලා. හරි, හරි. ඉතින් මේ මෙයා ගිහපු වටයේ සාමාන්‍යයෙන් අංශක වලින් ගත්තොත් කීයද? අංශක වලින් ගත්තොත් කීයද? වටේ යගේ අංශක වලින් ගත්තොත් කීය? 360යි. හරි, අංශක 360යි. දැන් මට ඕනේ මෙයා ගිහපු වටේ රේඩියන් නගේ හොයන්න. හරි, එහෙනම් රේඩියන් නගේ හොයන්න අපි කොහොමද යට උදව් කරන්නේ? එයා ගිහපු වෘත
චාපේ දිග බලන්න ඕනේ. එයාගේ වෘත චාපේ දිග බලලා බෙදන්න ඕනේ වෘතේ අරේ. හරි, වෘත චාපේ දිග බලලා වෘතේ අරේම බෙදන්න ඕනේ. හරි, කීයද වෘත චාපේ දිග? වෘත චාප. දැන් මෙයා වටයක් ගියේ. මේ අපි එයා ගියපු ගමන අඳිමු ඈ. ආ, මෙන්න මෙතනින් පටන්ගෙන එයා මෙහිම වටේ ගිහිල්ලා මෙතෙන්ටම ඇවිල්ලා. හරි. හරි. කීයද දරුවනේ එයා ගියපු දුර? කීහලවා? කීයද? යකෝ. ඕලිවල් ගණන් කියන ගත්තේ නෑ. හරි, මේ රවුමක් ගියා. කීයද රවුමක් ගියා නම් පුතේ වටේ දිග? 25R. එහෙනම් මෙයා 25R බෙදනවා වෘත්තයේ ආරේ. කවුද? R. එහෙනම් අපිට ලියන්න පුළා එක වටයක් සමානයි. එක වටයක් සමානයි රේඩියන් වලින් මෙයාට මෙයා කැපිලා ගියාම කවුද? 25. එක වටයක් සමානයි රේඩියන් වලින් කොච්චරයිද? 25R. සෝරි, 25R නෙමෙයි. කවුද? 25. එක වටයක් නම් 25. මම තව ටිකකින් කියලා දෙන්නම් පුතේ තව. ආ, හරි, ඒක අපි ඔයාලා ඇසුරෙන්ම ගමු. හරි, එහෙනම් දැන් මට කියන්නේ, හරි, පරිපූරක භෞතික රාශි අපි ලං කීයද තියෙනවද? 2යි. මොනවා මයින්ද පරිපූරක භෞතික රාශි පාවිච්චි කරන්නේ? කෝණ මයින්. මොනවද ඒ රාශි දෙක? තල කෝණයයි ඝන කෝණයයි. තල කෝණයම නිසයි එකකේ මොකද්ද එහෙනම්? තව දන්න අනිත් එකක මොනවද? අංශක කලා විකලා. ඒව තමයි තව අනිත් එක. SI එකේ මොකද්ද? රේඩියන්. අනිත් එක මොන කෝණේද? ඝන කෝණය. ඝන කෝණේ මයින් එකකේ මොනවද? රේඩියන්. ඝන කෝණය කියන එක පුතේ ලෙවල් වල ඉගෙන ගන්න නෑ. තල කෝණය කියන එක පුතේ ඔයාලට උගන්වනවා වෘත චලිතය පාඩමේදී. හරි, ඔයාලට උගන්වනවා පුතේ ඉස්සරහට වටේ යෑමේදී අනුගමනය කළ යුතු කරුණු මොනවද? කවුද වටේ යෑමට අවශ්‍ය බලය සපයන්නේ? හරි, ඒවා ඉතින් මේ හරි ඔය ඇත්තටම වෘත චලිතය කියන්නේ හරි ආසහිතන පාඩමක් ඈ. වෘත චලිතය කියන්නේ හරි ආසහිතන පාඩමක්. ගොඩාක් දේවල් පැහැදිලි වෙනවා පුතේ වෘත චලිතයෙන්. හරි, ඔයාලගේ ආචිල හාල් කරන්නේ කොහොමද? හරි, ආචිල හාල් කරන කොහමද? හාල් කරන්නේ මොකක් භාවිත කළා? ඊයේ නුගේගොඩ පන්තියේ හාල් කරන්නේ මොකින්ද කියලා අපන් කුල්ලෙන් කිව්වා. හරි, හරි. මොකද මුදේ හාල් කරන්නේ? තාච්චිනේ. ආ, නෑ බිලි. නෑ බිලි තාච්චි වෙනස මොකක්ද? ඈ, නෑ බිලි තාච්චි වෙනස මොකක්ද? නෑ බිලි වටේට තියෙන මොනවා? ධාර. ඒ ධාර භාවිතා කරලා හරි ඒක හාල් කරන්න දන්නේ නෑ. නෑ බිලි දන්නවනේ. ඈ, කොටුවක් වගේනේ. නැරෙ ඉතින් මේ හරි ඒ ධාර වලින් තමයි පුතේ ඒ ධාර උදව් වෙනවා පුතේ හාල් කිරීම සඳහා. හරි, ඒතොර ආචිල හාල් කරන විදිය. හරි, යන්න අපි පුතේ ඉස්සර පස්සට යන්න එපා. හලෝ. ඒ හරි, හා, මේ දැන් එතකොට ඒක ආය මේ වෘත චලිතේ පාඩමේදී පුතේ වෙන්න දේවල් ගොඩාක් ඉගෙන ගන්නවා. ආ, දැකලා තියෙනවද මේ මේ වගේ පාරවල්? ආ, වීඩියෝස් එහෙම දැකලා ඇති. මෙතන ඉඳන් අත ඇරපුවම රෝන් ගාලා ගිහිල්ලා මේ මෙතනදී මෙහෙම ඉන්නවා. මොකද ඔකට කියන නම මොනවද බබ? මේ රෝලර් කෝස්ටර්ස් දන්නේ නැද්ද? ඈ, හරි, මේ වගේ රෝලර් කෝස්ටර්ස් වල තියෙන තනිකර වෘත චලිතේ. රෝලර් කෝස්ටර් වල මෙතනදී පුතේ අපිව බැඳලා තියෙනවද? බැඳලා නැතත් මං කියන්නේ බැඳපු අය නැති අය දෙගොල්ලම යන්න පුළුවන්. එහෙම නෙමෙයි මං කියන්නේ. හරි, වාහනේට බැඳලා තියන්න, මේකට බැඳලා තියෙන්න ඕනේ නැහැ පුතේ. ඒක ඔටෝමැටිකලි අපිව වැටෙන්නේ නැතුව තියෙනවා. හරි, ඉතින් භෞතික විද්‍යාවේ ලස්සන තමයි රෝලර් කෝස්ටර්ස්. හරි, දැන් ඔයාලා දැන් අද වෙනකම් පුතේ මේ හිතන්නකෝ ගෑනු ළමෙක්, හරි, අර පාට පාට තීරු තීරු ගවුමක් ඇඳගෙන, හරි, තීරු තීරු ගවුමක් ඇඳගෙන ස්ටේජ් එකකට වෙලා මෙහෙම කැරකිලා නටනවා. අපි නටවන්න මොනවත් වෙන්නේ නැහැ නේ. හරි, අර ගෑනු ළමයා එහෙම එකක් ඇඳගෙන නටපුවා ස්ටේජ් එකට මැවෙනවා. මොකද දේ දුන්නක්. ඇයි පාට පාට තේරුනේ නේ? හරි, ඒක. හරි, ඉතින් දැන් ඔයාලා ඒ කාලේ බලන්නේ වෙන දෙයක්. හරිද? නමුත් දැන් තව වෘත්ති චලිතය ඉගෙන ගත්තාම හිතෙන දේ තමයි කොහොමද ඔකට කේන්ද්‍ර බිසාරේ බලය සපයන්නේ කියලා. හරි, හරි, ඉතින් ඔයාලා දන්නවද? හරි, ඒ ළමයා කැරගෙන ඒක සෞන්දර්යාත්මක දෙයක් තමයි. එතන පාට පාට පාවිච්චි කරලා බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඔයාලා බලන්නේ වෙන දෙයක්. හරි, අපි බලන්නේ වෙන දෙයක්. හරිද? ඒ කෙසේ වෙතත් ඔය ඉදා ඒ පාඩම එහෙම හරිම ලස්සනයි. හරි, ඉතින් එතන දීපුතේ ඒ ළමයා කැරගෙන ස්පීඩ් එක වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? ආ, ස්වීඩ් වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? හරි, ඉස්සෙන ගතිය තව තව වැඩි වෙනවා. හරි, ආ, ඉතින් ওই වගේ දේවල් පුතේ. හරි, ওই වගේ දේවල්. දැන් සරලව ගත්තොත් මේක පට්ට ඉන්ට්‍රෙස්ටිං. හරිද? පට්ට ඉන්ට්‍රෙස්ටිං. හරි, ඔයාලට ලස්සනට කියන්න තියෙන දැන් උදාහරණයක් විදියට ඔයා මේ මේ යනවා බස් එකක. ආ, උදේ වෙච්ච දෙයක් සමහර වෙලාවට. හරි, ඔයා බස් එකේ එනවා පුතේ. හිතන්නකෝ බස් එකේ දැන් ඔයා උදේ පාන්දරෙම එන්නේ. හරි, අද උදේ
තුනයි ගෙදරින් පිටත් වෙද්දි ක්ලාසෙන් එහෙම හරි හරි කියලා හතරට පහමට පහට පහමට එහෙම එන්නේ නැති නේද හරි එහෙම එන වෙලාවේ මොකද වෙන්නේ ඔන්න ඔයා බස් එකේ ඉඳන් ඔන්න හිටගෙන එනවා හරි ඉතින් දැන් මේ වෙලාවේ දැන් හොඳ ඔයාට ෂුවර් කමට පුතේ ඔයා මොකද වෙන්නේ බස් එක අල්ලගෙනවත් නැහැ හරි ඔහම එනවා එන්න ගම එක පාරට කොන්දොස රංකල් ගහනවා පුතේ බ්‍රේක් එක හරිද එතකොට හරි කොන්දොස රංකල් බ්‍රේක් එකක් ගහනවා කොන්දොස රංකල් බ්‍රේක් එකක් ගහපුවාම දැන් මම කියන්නේ ඉස්සරෝ මෙයා කොන්දොස්තර වැඩේට ආවේ දැන් තමයි ඩ්‍රයිවිං කරන්න යා හරිද හරි ඉතින් එතන එතකොට එයා බ්‍රේක් එකක් ගහනවා බ්‍රේක් එකක් ගහපු ගමන් මොකද වෙන්නේ හරි එතනදි ක්‍රියාත්මක වෙන නියමේ මොකක්ද නිව්ටන්ගේ මොකද පළවෙනි නියමය නිව්ටන්ගේ කිව්වට එක නිව්ටන් ගැන වරදවා හිතන්න එපා නිව්ටන් විසින් හොයාගත්ත කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ හරිද හරි එහෙම නැතුව නිව්ටන් වෙනම ජාතිය කෙනෙක් නෙමෙයි ඈ හරි ඉතින් එතකොට මේ හරි නිව්ටන්ගේ පළවෙනි නියමේ මා කියන්න බලන්න නිව්ටන්ගේ පළවෙනි නියමේ බාහිර අසමතුලිත බලයක් යෙදෙන දුරු නිශ්චල වස්තුවක් එම තත්ත්වයේ හරි චලනය වන වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් හරි යනවා. දැන් මෙමනේ පුතේ බස් එක යමින් හිටියා ඒකාකාර ප්‍රවේගයෙන්. හරි ඩ්‍රයිවර් අංකල් ගහපු බ්‍රේක් එකෙන් බස් එකට අවශ්‍ය බාහිර අසමතුලිත බලය ලැබුණා. හරි බස් එකට නවසන්න අවශ්‍ය බලය හම්බුනේ කාගෙන්ද? බස් එකට නවතින්න අවශ්‍ය බලය හම්බුනේ කාගෙන්ද? පොළොවෙන් ඇති වුණා එයා මත මොන බලයක්ද? බ්‍රේක් ගහද්දි ඝර්ෂණය. එහෙනම් ඔය ඝර්ෂණයේ හින්දා නැවතුණා. බස් එක ඔය ඝර්ෂණයේ හින්දා නැවතුණා. නමුත් බස් එක ඔය ඝර්ෂණයේ හින්දා නැවතුණාට ඩ්‍රයිවර් අංකල්ලා තියෙන්නේ නැහැ නේ පුතේ ඔයාගේ බ්‍රේක් එක. එයා බ්‍රේක් එක ගහන්නේ බස් එකට. ඒතර ඔයාට බ්‍රේක් එකක් නැහැ. ඔයා දිගටම යන්න යනවා මොන වේගෙන්ද? ඒකාකාර වේගයෙන්. ඔයා දිගටම යනවා ඒකාකාර වේගයෙන්. හිතන්නකෝ ඔය බස් එකේ අල්ලගන්න කිසිම පොල්ලක් නැහැ. එහෙනම් ඔයා දිගටම යනවා මොන වේගෙන්? දිගටම ඔයා යනවා මොන වේගෙන්? ඒකාකාර වේගෙන් යනවා. ඊට පස්සේ ඇත්ත කතාව පුතේ බස් එකේ ඉස්සරහකුත් නැහැ. එහෙනම් ඔයා දිගටම යනවා මොන වේගෙන්ද? ඒකාකාර වේගෙන් ගිහිල්ලා වැටෙනවා කාටද? පාරට. පාරේ ඝර්ෂණයකුත් නැහැ. දැන් ඝර්ෂණයවත් තිබ්බනම් ෆ්‍රික්ෂන් එකවත් තිබ්බනම් පුතේ ඒකෙහින්ද පොඩ්ඩක් නවතිනවනේ ඉස්සරහට ගිහිල්ලා. මෙලෝ වලයක් නැහැ, ඝර්ෂණයකුත් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ආය වෙන්නේ මෙයා යනවා කොහමද? අනන්තයටම යනවා පාර දිගේ. කවුරු හම්බ වෙනකන්ද? අර ඈ එනවා, එයා හම්බ වෙනකන් නෙමෙයි. හරිද? අනන්තයට යන පාර දිගේ ඈ එනවා කියලා කිව්වන්නේ කසුන්ද කොහෙද? අර ඉතින් මේ මොකද දෙන්නේ? දැන් මෙයා යනවා පුතේ. හරි යනවා අනන්තයට යන පාර දිගේ යනවා. කවුරු හම්බ වෙනකන්ද යන්නේ? බාහිර අසමතුලිත බලයක් හම්බ වෙනකන්. එයා දිගටම යනවා මොන වේගෙන්ද? ඒකාකාර වේගෙන්. හරි ඔයා යනවා පැයට කිලෝමීටර් 70ක 80ක වේගෙන් බයිසිකලෙ දෙන්නම් වැඩේ කියලා. හරි අන්න ගිහිල්ලා හැප්පෙනවා පුතේ බයිසිකලේ තාප් එක. එහෙනම් බයිසිකලේ නැවැත්වීම සඳහා අවශ්‍ය වෙන බලය හම්බ වෙනවා. හරි මොකෙන්? තාප්පෙන්. ඔයාට බලයක් නෑ. ඔයා දිගටම යන්න යනවා මොන වේගෙන්ද? ඒකාකාර වේගෙන් උඩින් යනවා. දැකලා තියෙනවද දැන් මොකක් හරි මේ මට මතක විදි දැන් කාර් කාරයේගේ මේ හරි මේ කැම් එකේ මේ රෙකෝඩ් වෙච්ච වීඩියෝ එකක් හරිද? පොර මොකක් හරි පාර හරහා බල්ලෙක් හරි කවුරු හරි මොකක් හරි සත්තු වගේක් පයින සීන් එකට පොර ගහනවා හයියෙන් බ්‍රේක් එකක්. බ්‍රේක් එක ගහලා තප්පර දෙකක් විතර යද්දී හරි ඒ වාහනේ බොනට් එක උඩට පයින්නවා පුතේ. අර බොනට් එක උඩට පතිත වෙනවා මිනිස්සේ. මොකද සීනේ? පිටිපස්සෙන් ඇවිල්ලා බයික් එක දඩෝන් ගාලා හැප්පිලා කොහෙද? අර බ්‍රේක් එකේ සැරට බයික බයිසිකලෙට එච්චර බ්‍රේක් එක ගහගන්න බෑනේ. බයිසිකලේ ටාර් ගාලා අර හැප්පෙනවා කාර් එකේ. එතකොට බයිසිකලේට නවතින්න අවශ්‍ය වෙන බලය හම් වෙනවා. එන්නේ කාර් එකෙන් මිනිස්සුර නවතින්න බලයක් නැහැ. මිනිස්සු දිගටම යනවා ඒකාකාර ප්‍රවේගයෙන් රූහුන් ගාලා උඩින් වැටෙනවා. බලන්න මේ බයිසිකලයක් අත්තත් ෆිසික්ස්. දැන් අර අපි කියවන වෘත චලිතේ වටේ යන සීන් එක. හරි ওই වෘත චලිතේ පාඩමේදී හරි වටේ යන්න ඉගෙන ගන්නවා. ඒක බය බය වෙන්න එපා පුතේ කියලා දෙන්න හොඳට. හරි හරි එතකොට මේ පුතේ මම හිතන්නේ කාටද වැඩිපුර ඕන වෙන්නේ? ගැලමෙන්ද පිළිනවද?
පිළිමිට හරි ඕකේ කොල්ලෙමිට කිව්වේ හරි ඕකේ හරි ඉතින් මේ ඔයාලා දැකලා තියෙනවද බයිසිකල් එහෙම මෝටර් බයික් එහෙම පුතේ යද්දි හරි රේස් වලදී එහෙම බයිසිකලේ නමනවා අපේ ව්‍යවහාරයෙන් කියන්නේ මොකක් කියලා කණේ වැලි ගෑවෙන්න නමනවා කියලා අහලා දෙනවා කණේ වැලි ගෑවෙන්නේ නැහැ කොහමද හෙල්මට් එක තියෙනවානේ හරි ඉතින් මේ හරි බයිසිකලේ මෙහෙම නමනවා ඔයාලා දැකලා ඇති සමහර ලාවට ලොකු මෝටර් බයික් රේස් වල එහෙම මේ නී ගාඩ් එක බිම වදිනවා හරි නී ගාඩ් එක බිම වදිනවා හරි ඒ තරමට නමනවා මම ලස්සනට දැකලා මෙහෙම කරලා හරි අපේ ওই පාඩමේ පිට කවරේදී එහෙම මේ ওই පාඩමේ පිට කවරේදී ওই වගේ ෆොටෝ එකක් එහෙම තමයි බොහෝ දුරට වැටෙන්නේ පුතේ හරි ඔයාලා ඉතින් පොතර කලින් පිට කවරේනේ හැමදාම බලන්නේ නේද හරි ඒකසේ වේදත් හරි ඕම දාගන්නවා මේ දැන් ඔයාලා එහෙම මේ 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 පාරේ පැයට කිලෝමීටර් 10ක විතර වගේ වේගෙන් බයිසිකලේ ෆුට් සයිකලේ හරි මෝටර් බයිසිකලේ හරි යද්දී නමන්න යන්න එපා උකුවිලසර් කිව්වා නමන්න පුළුවන් කියලා හරි හොඳට තේරුම් ගන්න එහෙම නමන්න නම් බයිසිකලේ ස්පීඩ් එක මොනවා වෙන්න ඕනද වැඩි වෙන්න ලොකු ස්පීඩ් එකෙන් යද්දී තමයි මෙහෙම නමන්න පුළුවන් වෙන්නේ හරි දෙන්නම් එහෙනම් මමත් අද හොඳ ස්පීඩ් එකෙන් ගිහිල්ලා බයිසිකලේ වංගුවේ නමනවා කියලා නමන්න එපා ඈ වැටෙන්නේ නැති වෙයි අර ස්පීඩ් එක තියෙන ඉඳන් වැටෙන්නේ නැති වෙයි හැබැයි හිතන්න හොඳට මතක තියාගන්න පුතේ මෝටර් බයිසිකල් රේස් වලදී අනිත් පැත්තෙන් ලොරියෙන් නැහැ හරිද අර ඔයාලගේ පාරවල් වල අර බයිසිකලේ නමාගෙන යද්දී හැම පැත්තෙන් ලොරියක් එනවා ලොරිය ඉතින් උස වුණොත් යටින් හරි යන්න පුළුවන් හරි රෝදෙට එහෙම වුණොත් ඉතින් හිස ගඳ වෙන් වෙනවා එච්චරයි හරි ඉතින් ඔය බයිසිකලෙන් පදින එක පුතේ පොඩ්ඩක් පරිස්සමෙන් ඈ මගේ ගෝලියෝ මට මම දැනුවත්ව 5 දිනක් විතර වගේ පුතේ නැති වෙලා තියෙනවා පහුගිය කාලේ පුරාවට හරි මේ අවුරුදු ගාන පුරාවට මෝටර් බයික් ඇක්සිඩන්ට් වලින් හරි එක අයියා කෙනෙක් හිටියා පුතේ කෑගල් හොස්පිටල්ලේ මම වැඩ කරන කාලේ මගේ ඇස් ඉස්සරහම හරි මොඩ බයිසිකලේ කියලා කියන්නේ දරුණු වාහනයක් හරි ඔයා කොච්චර විනයානුකූලව හිටියත් හරි තේරුම් ගන්න හරි ඒක සමහර ලාවට හානියක් වෙන්න පුළුවන් කාගේද ෆෝන් එකක් රින් වෙනවා එනවා හරි දැන් එහෙනම් ඔය දැන් අපි කතා කරන්නේ කෝණ මැනීම සඳහා භාවිත කරන රාශි එකක් ඝන කෝණය අනිත් එක මොන කෝණයද තල කෝණය හරි ලියා ගන්නකෝ කෝණ මැනීම සඳහා විශේෂයෙන්ම භාවිතා කරනු ලබන රාශීන්ද තුනක් පවතී පරං ඇතුලේ බූරු පෙට්ටිය කියලා ලියාගන්න අඩි තුනක්ද පවතින්නේ දෙකයිද දෙකක් පවතී අවබෝධයෙන් ඉන්න නෝට් එක ලියන වෙලාවේ හරි පළවෙනි එක තල කෝණය තලකෝණය හරි ඒකකය තලකෝණයට අපි කියන්නේ ප්ලේන් ඇංගල් කියලා තලකෝණය එතකොට රේඩියනය රේඩියනය දෙවැනි එක ස්ට රේඩියනය ස්ට රේඩිය සොරි 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 දෙවැනි එක මොකද තලකෝණය නම් දෙවැනි එක මොන කෝණයද ලියන්න ඕන ඝනකෝණය ඝනකෝණය හරි
ස්ටරේඩියනය. ස්ටරේඩියනය කියන්න අපි මෙ මෙහෙමයි ලියන්න හරි ස්ටරේඩියනය ස්ටරේඩියනය හරි සංකේතය SR සිම්පල් සිම්පල් R. හරි ලියන්නකෝ හාස්ට රේඩියනය හා ඕකේ එසාර් ලියන්න තලකෝණය මේ ස්ට රේඩියන් කියන එක ඉගෙන ගන්න නෑ ලෙවල්වලට තලකෝණය අංශක කලා විකලා අංශක කලා විකලා වෙලින් මැනිය හැකි වුවද මැනිය හැකි වුවද එස්සයි ඒකකය ලෙස අර්ථ දක්වන්නේ රේඩියන් නැමැති ඒකකයයි එමනම් රේඩියන් අගේ සමානයි වෘතචාපයේ දිග බෙදීම වෘතයේ අරය වෘතචාපයේ දිග බෙදීම වෘතයේ අරය හරි ඕකේ එහෙනම් තීටා සමානයි S බෙදීම R ටීටා සමානයි එස් බෙදී මාර් දැන් කොහොමද අද ඉතින් මිඩිසින් යනවා කියලා දාවේ ඉංජිනේරින් යනවා කියලා දාවේ ඒ ලෙවල් නෙමෙයි දැන් දැන් මිඩිසින්ද එහෙමද හරි උඩින් දෙයන්නේ කොහොමද හරි හරි මේ මෙහෙමයි කමන්නේ එහෙම ආසාව තියාගෙන දැන් ඔයාලා සමහර අයියලක් කළා එහෙම බයිට් කරයි වල උඹල දැන් දැම්ම මෙඩිසින්ද හරි එහෙම ඉතින් ලොකු සීන් දාන්න යන්නත් එපා ඉතින් එවනට හොඳට වැඩ කරන්න පටන් ගන්න හරි මං දැක්කා මේ ඔයාලා තාම පොඩි කියන්න පොඩි ලක්ෂණයක් එහෙම හරි කට්ටිය අර මේ දැන් ක්ලාස් එක ළඟටත් ඇවිල්ලා ඇතුළට එන්නේ නැතුව අර පාර ළඟට වෙලා ඉන්නවා අර හැරෙන තැනට වෙලා ඉන්නවා හරි එහෙම ඉතින් නෑ සාමාන්‍යයෙන් අයිය ලක්කලා නම් ඒ පරිණත වුණාම මේ පාර ළඟ ඉන්නවා කියන්නේ එක ගොම්පට් කියලා තේරෙනවා හරි හරි මං දෙන්නේ තුන් දෙනෙකුට නම් කිව්වා පුතේ ඇයි අපේ ක්ලාස් එකට දාවේ එහෙනම් ඇතුළට යන්න කියලා හරි සාමාන්‍යයෙන් අයිය ලක්කලා එහෙම තෙන්න වෙලා ඉන්නේ නෑ හරි ඉතින් මේ දන්නේ නැහැ ඉතින් පාර දන්නේ නැති කෙනෙකුට පාර කියන්න හිටියක් දන්නේ නැහැ නේද හරි ඉතින් හරි දැන් ඉතින් මේ ටික 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 වැඩ කරන්න පටන් ගමු හරි හා එහෙනම් ලියන්න එක වටයකදී රේඩියන් අගය ඔයාලට මැතමැටිකල් ස්කිල් ඉන්ස්ටිටියුට් එක හම්බුණාද ඒ පොඩ්ඩක් බලන්න මැතමැටිකල් ස්කිල්ස් හරි ඕකේ කියන්නේ හොයන්න හොයන්න එක වටේකදී රේඩියන් නගේ ටක් ගාල පොඩි රූපයක් අඳින්
මේ ඕක අපි වෘත්තජාලි දෙපාර්තමේන්තුවේ හොඳට ඉගෙන ගන්නවා. නිකන් දැන් ඕයි වුණාට ටර්ම් ටෙස්ට් එකට එහෙම සමහරලාට අහන්න පුළුවන්. ඒකයි මම ඔය කියන්නේ. මේ දැන් රූපයක් අඳින්න කිව්වම කව කට්ට එහෙම දාලා රවුම් ගහන්නේ නැහැ. ඒවා හිරිකිත වැඩ. වෘත්තයක් ගියා කියලා කිව්වේ දැන්. සර් රේඩියන් අගේ ගන්න පුළුවන් වෘත්ත ඛණ්ඩයේ කෝණයක විතරද? මොකද්ද පුතේ ඒකෙන් ඔය අදහස් කරේ? ඔන්ලයින් අය නිරන්තරයෙන් පුතේ තියෙන ප්‍රශ්න දාන්න. ඒක ෆිසිකල් අයටත් හොඳයි. මොකද ඔන්ලයින් අයට තියෙන ප්‍රශ්නමනේ ඔයාලට තියෙන පුතේ. හරි. එහෙම ඉතින් මම වැදගත් නැති ප්‍රශ්නයක් නම් පන්තිය කියන්නේ නැහැ. හරි. එහෙම ප්‍රශ්න තියෙද්දී මටත් පුළුවන් ඔයාලටත් ඒක ගැළපෙන විදිහට උත්තර දෙන්න. ෆිසිකල් අයටත් තියෙන ප්‍රශ්න. හරි, කොලයක් ගත්තා. හොඳට මේ බස් ටිකට් එකේ අනිත් පැත්තේ ලියන්න එපා. හරිද? හොඳ කොල කෑල්ලක් අරගෙන හොඳට ලොකුවට ලියලා, හරි, නම්මලා, හරි, එවන්න. මේ පන්තියේ ඉන්නකොටේ ෆුල් රිලැක්ස් එකේ. හරි, ෆුල් රිලැක්ස් එකේ ඉන්න. හරි, නිකන් අයියෝ කියලා හරි එහෙම ඉන්න එපා. හරි, මම ඉතින් මෙහෙමයි රිලැක්ස් එකේ ඉන්නවාගේ. මම ඇත්තම කතාව පුතේ මහා අමතර ගොඩාක් කතා කිය කිය ඉන්නේ නැහැ ගොඩාක් වෙලාවට. මං හැම වෙලාවෙම මේ උගන්නන එකෙන්ම මේ විෂය කරුණු වලින්ම පොඩි ආතල් එකක් අරගෙන, හරි, උත්තර දෙන හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් තමන් මගේ පන්තියට ඇවිල්ලා කරගෙන හිටියොත් හරියන්නේ නැහැ. හොඳට උත්තර දීලා ඉන්න. හරි, හා කීයද පුතේ? එක වෘතයක් යනවලු. හරි, එක වෘතයක් යනවලු. එක වෘතයක් ගියා කියන්නේ ගමන් කරපු දිග කොච්චරයිද පුතේ? 2 5 R. වෘතේ අරේ කොච්චරයිද? R. එහෙනම් R R කැපිලා යනවා. එහෙනම් එක වටයක් සමානයි රේඩියන් වලින් කොච්චරයි? 2 5. හරි, එක වටයක් සමානයි රේඩියන් වලින් 2 5. හා, ඊට පස්සේ වට භාගයක් යනු රේඩියන් අගේ කොපමණද? වට භාගයක් යන වෙලාවේ, වට භාගයක් වෙන වෙලාවේ රේඩියන් නගේ කොච්චරයි? එහෙනම් වට භාගයක් නම් ඕන නම් මෙහෙම රූපයක් අඳින්. හරි, රූපයක් අඳින්. එහෙනම් වට භාගයක් යන වෙලාවට අපිට ලියා ගන්න පුළුවන් කවුරු සමානයි කවුරු කියලා. T සමානයි S බෙදීම R. පුතේ වට භාගයක් යන මුළු වටයක් යනවා නම් කොච්චරයි? 2 5 R. එහෙනම් වට භාගයක් යනවා නම් 2 5 R නෙමෙයි මොනවාද? 5 R. වට භාගයක් යනවා නම් 2 5 R නෙමෙයි 5 R. බෙදනවා වෘතයේ අරේ. R ට R කැපිල යනවා. කීයයි රේඩියන්? 5 රේඩියන්. තනියෙන් ගත්තාද දුස්සන්? හරි. එහෙනම් ඒ වගේ මෙහෙම හැන්නේ වටේන් 4 3ක් යන විට රේඩියන් නගේ. හරි පුතේ, දැන් යනවායි කිව්ව වටෙන් කොච්චරයි? 4 3. හා, ඉතින් කියන්න ඕනේ තීර සමාන S බෙදීම R. හැමෝම වටයක් ගියා නම් මට ලියා ගන්න පුළුවන් මෙතන කොච්චරයි කියලා පුතේ. ටාර්ගලා 2 5. අයියෝ, හයියෙන් කියන්න ඕනේ. වටයක් ගියා නම් කොච්චරයි? 2 5 R. අන්න නියමයි. හරි, වටෙන් යන්නේ කොච්චරයිද? 4 3. එයාව බෙදනවා කාගෙන්ද? R වලින්. R මොනවා වෙලා යනවද? කැපිලා යනවා. එතකොට 3 2 6. 3 2 6. 6 5 බෙදීම 4. 6 5 බෙදීම 4.
හරි තුන්වරක් දෙක හයයි හයයි ෆයි බෙදනව හතරෙන්. එතකොට හයයි ෆයි හතරෙන් බෙදනවයි කියලා කියන්නේ ලැබෙනවා කීයයි ෆයි කියලාද පුතේ? 1.5යි ෆයි. ගත්තා යත උස්සන්. ඒයි. ඇයි මේක ගන්න බැරි? මොකද්ද? එක වටයක් කියන්නේ කොච්චරයි? 2πr. මෙයා දැන් ගිහිල්ලා තියෙන වටේෙන් කොච්චරයිද? 4ෙන් 3යි. එතකොට වටේෙන් 4ෙන් 3ක් තමයි මෙතන ගිහිල්ලා තියෙන්නේ. හරිද? එතකොට මෙතන මෙතන ඔන්න 6යි 5 බෙදීම 4යි 2ෙන් 3යි. ඒ කියන්නේ 1.5යි. 2ෙන් 3 හරි 1.5 හරි ගත්ත ඇතුසන්. එතකොට ඉස්සලා තියෙන්නේ නැහැ නේ. නෑ සර් 2ෙන් 3යි කියලා ගත්තේ. එහෙමද? ඒත් මම 1.5යි නේ. හරි. ආ මේක හරියටම කරන්න ඕනේ. හරි. හරියටම කරන්න ඕනේ. ආ හරි. දැන් වටේෙන් 3ෙන් එකක් ගමන් කරන විට වටේෙන් 3ෙන් එකක් ගමන් කරන විට හරි පුතේ දැන් මට කියන්න වටයක් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. වටයෙන් කොච්චරයිද? 3ෙන් 1යි. කීයද පුතේ අන්තිමට උත්තරේ ආවේ? ඇහෙන්නේ? 0.6යි. 0.6යි. උත්තරේ ආවයි තුසන්? ආව නැති අය. ඔය කළුපාට ටීෂර්ට් එකට ආවද නැද්ද? පෑන කර කර ඉන්න එකන ආවද නැද්ද? ආ ආවද නැද්ද? නැහැ. ඇයි? හරි. ආ දැන් මෙයා ගිහිල්ලා තියෙන වටේෙන් කොච්චරයිද පුතේ කියන්නකො? 3ෙන් 1යි. වටේෙන් 3ෙන් 1යි. හා 2πr වටේෙන් 3ෙන් 1යි. බෙදනවා r. rට r කැපෙනවා. ආ එතකොට මට ලියා ගන්න පුළුවන් කොච්චරයිද? 2යි 5 බෙදීම 3යි. ඒකට 0.6යි 7යි 5යි. හරි. හරිනම් 5 වෙනුවට 7ෙන් 22ත් ආදේශ කරන්න ඕන. හරි. ඔහොම තිබ්බ කියලා අවුලන්නේ නැහැ ඔයාලගේ මට්ටමේ හැටියේ නෑ. හා. ඊට පස්සේ නම් හරි. එතනම පොඩිවට පොඩි මාත්‍රිකාව ලොකු මාත්‍රිකාවක් නෙමෙයි පොඩිවට අංශක සහ රේඩියන් අතර සම්බන්ධය. අංශක සහ රේඩියන් අතර සම්බන්ධය. හරි. පුතේ එක වටයක් සලකමු. හා ලියන්න. එක වටයක් සලකමු. ආ හරි අහන්න. එක වටයක් යනවා කියලා කියන්නේ අංශක වලින් නම් කොච්චරයි කියලා කියන්න පුළුවන්ද? 360යි. හරි. අංශක වලින් 360යි රේඩියන් වලින් 2π. නැමත එක වටයක් යන අංශක කොච්චරයිද? 360යි. රේඩියන් වලින් කොච්චරයි? 2π. එතකොට පුතේ මට මේක ලියා ගන්න පුළුවන් 5 රේඩියන් සමානයි අංශක 180යි. නේද? මේ 2යි 5 නේ මෙච්චර. 5 රේඩියන් සමානයි අංශක 180. පුතේ මේ මේක තමයි අපි සාමාන්‍යයෙන් හරි පාඩම් කරගෙන තියාගන්න ඕනේ. ඒ කියන්නේ හරි මැත්ස් වලට එහෙම ඔයාලා ඕන තරම් ඉස්සරහට ඉගෙන ගන්නවා. හරි වෘතයෙන් භාගයක් යනවා කියන්නේ අංශක වලින් කොච්චරයිද? 180යි. අපි කියනවා පුතේ රේඩියන් වලින් කොච්චරයි කියලා? 5. නැමත වෘතයෙන් භාගයක් කියන්නේ අංශක කොච්චරයි? 180යි. රේඩියන් වලින් කොච්චරයිද? 5. අංශක 180යි රේඩියන් 5. දැන් මේ ඔයාලා දන්නවනේ 5 කියන එකට අපිට ආදේශ කරන්න පුළුවන් කොච්චරයි කියලා?
හතෙන් විසි දෙකයි. හරි ෆයි වෙනුවට මං ආදේශ කරනවා හතෙන් විසි දෙකයි. ඒක පරිමේය සංඛ්‍යාවක්ද අපරිමේය සංඛ්‍යාවක්? දැන් ඉතින් ඊය කොළඹ පන්ති ළමයෙන් අප මොක දැනගත් දන්නවන පරිමේයද අපරිමේයද? ඇහෙන්නේ නැහැ. මොකද පරිමේය කියන්නේ? ඇහෙන්නේ නැහැ. කෑගල්ල ගණන් සර්ල මොනවද කරලා තියෙන්නේ? ඈ පරිමේයද අපරිමේයද? ඈ අපරිමේය. ඇයි පරිමේය නොවෙන්නේ? මොකද පරිමේය කියන්නේ? ආහාමේ තොයාට මරෙල්ලා ඇත්තම කතාව ඊයේ මම මේ ඉවරලා නුගේකුට කියන්නේ නුගේකුට මේ ටික තමයි කරේ. වැඩ කරන්න ඕනේ. හරි මේ හරි පුතේ මෙතෙන්ට හතෙන් විසි දෙක ආදේශ කරපුම දැන් හතෙන් විසි දෙක කියන්නේ හරියටම බෙදිලා අවසාන දශමස්ථානයට සුළු වෙන එක නෙවෙයිනේ. දශමස්ථාන ගොඩයකට සුළු කරන්න පුළුවන් නේ පුතේ? හරි බෙදිලා ඒත් සුළු වෙන්නේ නැහැ නේ අවසානයේ, නේද? හරි ඉතින් අන්න උතන රටාවක්. හරි දැන් එහෙමනම් මෙන්න මේකේ අන්තිමේට අපිට ගන්න පුළුවන් රේඩියන් එකක් සමානයි ආසන්නව අංශක 57ක් කියලා. ඇයි මං ආසන්නව කියලා කියන්නේ? හේතුව හරියටම බෙදෙන්නේ නැති හින්දා තමයි මම මෙහෙම ආසන්නව කියලා කියන්නේ. හරි රේඩියන් එකක් යන අංශක කොච්චරයි? 57යි. මේ මං ඔයාට වටේ යන්න කියනවා අංශකයක් රේඩියන් එකක්. ඔයා මොකේද කැමති? අංශකයක් වටේ යන්නද කැමති? රේඩියන් එකක් වටේ යන්නද කැමති? අංශකයක්ද රේඩියන් එකක්ද මොකටද කැමති? අංශකයක් රේඩියන් එකක්. ඈ අංශකයක් වටේ යන්නද කැමති? රේඩියන් එකක් වටේ යන්නද කැමති? ඈ නැහැ. ඈ අංශකයක්ද රේඩියන් එකක්ද වටේ යන්න කැමති? අංශකයක්. මම නම් කැමති වටේ යන්න නැතුව ඉන්නවට. හරි හරි ඉතින් හරි වුණාට මේ දරුවා දුන්න උත්තරේ හරි. හරි මට ඔයාලා කියන්න අංශකයක්ද මං කරගෙන ඕනේ රේඩියන් එකක්ද කරගෙන ඕනේ? ඇහෙන්නේ නැහැ. අංශකයක්. ඈ රේඩියන් එකක්. මේ මං රේඩියන් එකක් කරගෙනවා කියන්නේ අංශ කීයක් කරගෙන ඕනේද? 57. ඊට පස්සේ මට කියන්න මොකක්ද ඊළඟට කරගෙන ඕනේ? අංශකයක්. ඔන්නෑ අංශකයක් කරගුණා. හරි අංශකයක්. හරි අංශකයක් කියන්නේ විශාල කෝණයද කුඩා කෝණයද? මම දැන් ඉතින් ඔයාලගේ ඔළුවට දැම්මේ මේ දෙන්නයි විශාල එක්කන කවුද පුතේ? රේඩියන්. රේඩියන් එකක් කියන්නේ අංශක 57ක්. රේඩියන් එකක් කියන්නේ අංශක 57ක්. එහෙනම් රේඩියන් යනු විශාල කෝණයක් නෙමෙයි මොන කෝණයක්? රේඩියන් යනු විශාල කෝණයක්. අංශක යනු කුඩා කෝණයක්. හරි දාගන්න. සම්බන්ධය හරි ලියන්න. එක වෘත්තයක් සැලකීමේදී කියලා දාලා එක වෘත්තයක් සැලකීමේදී කියලා දාලා සම්බන්ධ කරන්න. ගාලා මෙයට අනුව මෙයට අනුව අංශකයකට සොරි රේඩියන් එකක් යනු අංශක 57ක් තරම්
විශාල අගයකි. හරි. ඕකේ. අර්ථ දැක්වීම රේඩියන් එක. අර්ථ දැක්වීම රේඩියන් එක. මේ ඕවා නැවත ආපහු වෘත චලිතේ පාඩමේදී උගන්වන්න මෑ. ඒවනට පොඩ්ඩක් මීටරේ හැදෙන්නත් එක්ක තමයි මම මේ කියලා දෙන්නේ මේවා. හරි. අර්ථ දැක්වීම රේඩියන් එක. රේඩියන් එකක් අර්ථ දක්වන්න කිව්වම සර් අංශක 57ක්. කිව්වොත් හරිද වැරදිද? ඒක නෙමෙයි පුතේ අර්ථ දැක්වීම. රේඩියන් එකක් යන අන්තක 57ක් කිව්වොත් වැරදි. හරි. මේ සමීකරණය ඇසුරෙන් තමයි රේඩියන් එක අර්ථ දක්වන්නේ. හරි. පුළුවන් නම් කියන්න. රේඩියන් එකක් යනවා කියන්න නම් මොකද්ද වෙන්න ඕනේ අවශ්‍යතාවය? දැන් අපේ මේ මෙයා වටේ යනවා මේ මෙහෙම පුතේ. හරි. මෙයා රේඩියන් එකක් ගියා කියන්නේ කොච්චරක් ගියාපුවමද? අංශක ඉති අංශක වලින් අර්ථ දක්වන්න බෑ කිව්වනේ බොල. වෙන විදිහකට අර්ථ දක්වන්න කියලා කියන්නේ. පොඩ හිතන්න හිතන්න බැරි වුණාට කමන්නේ, බැරි වුණාට කමන්නේ, මාත් එක්ක හිතමු. ඔයාලා දන්නවද අවුරුදු එක්තරා නගරයක ඉන්නවා මම වැඩි දුර විස්තර කියන්නේ නැතුව ඉන්නා. හරි. මේ එයාට වයස අවුරුදු දැන් මං හිතන්නේ 16යි. හරි. ඔයාලට වඩා කොහොමත් අවුරුද්දක් බාලයි. 15යි හෝ 16යි එයා ඒ ලෙවස් කරන්න පුතේ 2024. වැදගත්ම කතාව එයා ඉන්නවා පුතේ ටොප් ලිස්ට් එකේ. 2024 අයියලක් කළත් එක්ක ඒ ලෙවස් කරන ඔයාලට වඩා අවුරුද්දක් බාලෙක් කෙනේ 25 නෙමෙයි 24. එයා ඉන්නවා ටොප් ලිස්ට් එකේ. ඒ ඇසේ ඔයා ගෙදරින් පන්නනට එනවා ඒ ලෙවල් කරන්න. හරි. තේරුණාද? ඔයාලගේ වයස ළමයෙක් එක්තරා නගරයකදී මට කතා කරා. හරි. මං කොහෙද කියලා කියන්නේ නැතුව ඉන්නම්. ඒ දරුවා කිව්ව විදිහට මං දන්නේ නැහැ ඇත්තද බොරුද කියලා. ඒ දරුවා ඒ අදාළ ඉස්කෝලේ සෙක්ෂන් එකේ පළවෙනියා. හරි. දැන් මේ වෙද්දී හරි ලන්ඩන් ඒ ලෙවල්ස් කරලා ලන්ඩන් ඒ ලෙවල්ස් වලටත් පුතේ ලකුණු 98.5ක් තිබිලා. ඒ දරුවා මගෙන් ඇවිල්ලා ඇහුවේ සර් මට පුළුවන්ද අවුරුද්දක් කලින් සිලබස් ඉවර කරගන්න? හරි. ඉන්න අපේ ඒ වගේ වැඩපිළිවෙළවල් තියෙනවා. හරි. ඒවා මම දැන් ඉදිරි සති දෙක තුන ඇතුළතදී දැනුවත් කරන්න. ඒවා පුතේ එක්සෙප්ෂනල් කැරක්ටර්ස් වලට හොඳ හොඳ අයිලන්ඩ් රෑන්ක්ස් වලට යන පාරවල්නේ. ඒවා මම අදම දැනුවත් කරන්න යන්නේ නැහැ පුතේ. ඒවට අපි දවස් දෙකක් ඒ ළමයින්ට දෙන්න ඕන වෙලාව. හරි. ඉස්සරෝම මම කරන්නේ මේ පන්තියේ ඉන්න හැම ළමයාම ගොඩ දාන වැඩපිළිවෙළ තමයි පුතේ මුලින්ම ඉන්ට්‍රඩියුස් කරන්නේ. හරි. දැන් මං ඊළඟ සතියේ නෙමෙයි ඊට පස්සේ සතියේ වල ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන ඊවිනිම් බූස්ටර් ගැන කතා බහ කරන්න පටන් ගන්නවා. මොකද ඊවිනිම් බූස්ටර් කියන්නේ? හැමදාම හවසට හවසට. හරි. ඔයයි මායි විතර. හරි. ඔයාලා කැමැතිම තැන ගෙදර තනියෙන් අපි දෙන්න කතා කර කර ගණන් හදන එකට තමයි ඊවිනිම් බූස්ටර් කියන්නේ. අපි ඒ වෙලාවේ තියරි ඉගෙන ගන්න. හරි. අපි දෙන්න ඒ වෙලාවේ තියරි ඉගෙන ගන්න නැතුවම. හරි. අපි දෙන්න තේමයි. අපි දෙන්න තේම. ඔයත් එක්කත් මං හදනවා ගණන්. හරිද? සතුටු වෙන්නේ. හරි. 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 හැමදාම අපි හැමෝම. හරි. අපි හැමෝම මේ ඊවිනිම් බූස්ටර්ස් දෙන්න ගත්තාම පස්සේ ඒ ඊවිනිම් බූස්ටර් බලන්න. හරි. හරි. ඉන්නවා අර අයියලා අක්කලා ටිකක් පේලියට අතෙන්න වෙලා ඉන්නවා පුතේ බලාගෙන. හරි. මේ වැඩේ ලස්සනට යන්. ඊට පස්සේ දැන් පේපර් ක්ලාස් එක ආරම්භ වෙනවා. තව මාසෙකමාරක් විතර වගේ යද්දී පේපර් ක්ලාස් එක ආරම්භ. දැන්ට ඉතින් පේපර් ක්ලාස් ආරම්භ කළා. පළවෙනි ප්‍රශ්නේ අහන්න වෙන්නේ මූලික භෞතික රාශිය වන්නේ. දෙවෙනි එකෙත් මූලික භෞතික රාශිය වන්නේ. හරි. හරි. යන්න එවනේ යන්න එනේ. හරි. පොඩි දවසක් දෙන්නේ ඒකට. හරි. ඒවත් ඉතින් පටන් ගන්නවා. ඒ ඉතර ඒ වැඩ කරපු එකේ ප්‍රතිඵලය තමයි පුතේ. හරි. මේ තැනට එන්න හැකියාව ලැබුණේ ප්‍රතිඵලවල. ඉතුවලත් දැන් 2026. ඔයාලගේ තමයි ප්‍රතිඵල. ඔයාලා තමයි මේ ගේම් එක ගහන්න ඕනේ. මෙච්චර කල් අයියලක් කළා මේ ගේම ගැහුවා. හරි. මෙතුවක් කල් දැන්ට තියෙන හොඳම මම සාමාන්‍ය මෑත කාලීනව කරපු හොඳම පන්තිය 2025 නුගේගොඩ අයියලක් කළාගේ පන්තිය. උන් සෙට් එක වැඩ කරනවා කියන්නේ සුපිරි වැඩ කෙරිල්ලක් ඈ. මම ටොප් ලිස්ට් එක දානවා කියලා එකක් දන්නවද ඔයාලා පුතේ?
සාමාන්‍යයෙන් හැම සතියෙම පේපර එකක් තියෙනවනේ. හැම සතියෙම පේපර එකක් තියලා ඒ පේපර එකේ වැඩිම ලකුණු ගන්න ලිස්ට් එක දානවා. හරි, ලිස්ට් එක දාද්දී මේ ඒකේ අන්තිමේට දැන් අලුතෙන් දෙයක් දානවා පුතේ, ටොප් ස්කූල් කියලා. හරි, ඒ කියන්නේ ටොප් ලිස්ට් එකේ වැඩියෙන්ම ළමයි ප්‍රමාණයක් ඉන්න ඉස්කෝලේ මොකද්ද කියලා. හරි, දැන් එතකොට 2025 අයගේ නුගේගොඩ ක්ලාස් එකේ දිනවා පට්ට තරගයක් පුතේ. පළවෙනි දවසේ ටොප් ලිස්ට් එකේ ටොප් උනේ පුතේ, හරි, DSN නායකයෙක්. මම කියන්නේ වැඩිම ලකුණු ගත්ත ළමයා නෙමෙයි පුතේ. ටොප් ලිස්ට් එකේ 50 දෙනෙක් දානවා. ටොප් ලිස්ට් එක කියලා පන්ති ඔක්කොම ළමින්ගේ නම් ටික දාන්නේ නැහැ පුතේ. හරි, ඉතින් හරි, පන්තියෙන් 50 දෙනාගේ නම් විතරයි දාන්නේ. එයාගේ පාසලත් එක්ක සඳහන් කරලා දානවා. ඒතොර දාපුවම වැඩියෙන්ම ලකුණු තිබ්බේ පුතේ DSN නායකයෙක්ගේ ළමයි පිරිසකට තමයි පුතේ ටොප් ලිස්ට් එකේ ටොප්ම වෙලා හිටියේ. දෙවැනි දවසේ දෙවැනි සතියේ පුතේ අත ඇරියේ නැහැ රෝයල් එක. හරි, නැහැ, දෙවැනි සතියේ ආනන්දේ සෙට් එකට තමයි පුතේ වැඩියෙන්ම ලකුණු තිබ්බේ. ඊට පස්සේ තුන්වැනි සතියේ පුතේ රෝයල්. ඊට පස්සේ ආයේ DS එකට එන්නවත් හම්බුන්නේ ආනන්ද රෝයල්. ආනන්ද රෝයල්, ආනන්ද රෝයල්, මාරුවේ මාරුවට, මාරුවේ මාරුවට දීවිලා ගෑනු ළමිනු ට්‍රයි කරලා 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 එක දවසක් පුතේ සෙට් වුණා විශාකායකේ සෙට් එකට. හරි, ඊට පස්සේ ආයේ ආනන්ද රෝයල්, ආනන්ද රෝයල්, ආනන්ද රෝයල්. එතන සමහර ළමයි ටිකක් ඉන්නවා මට දැන් උන්ගේ නන් ටික පාඩම් මුල් අකුරුත් එක්ක. ඇයි හැමදාම ටොප් ලිස්ට් එකේ නන් ටික කියවලා ඔයාලා දකින්න වැඩි සමහරලාවට වීඩියෝස් දැකලා ඇති අපි YouTube channel එකේ පුතේ. හරි, ඒ YouTube channel එකේ අපි දානවා වැඩි ලකුණු ලිස්ට් එක. වැඩි ලකුණු ලිස්ට් එකට මෙඩල්ස් දෙනවා පුතේ. හරි, ගෝල්ඩ් මෙඩල් 2යි කැරට් 24යි. හරි, ඊට පස්සේ හරි සිල්වර් මෙඩල්ස් 2යි බ්‍රොන්ස් මෙඩල්ස් 2යි. ආයි කවදා හරි දවසක උන් අනිවාර්යෙන් මෙඩල් එකක් ගන්න ට්‍රයි කරන්. දැන් මේ පාරත් රිසල්ට්ස් එන්න ඉන්න සමහර අයලක් කළා ඉන්නවා. ආයේ නන් පවා මට මතකයි. හරි, නම් පවා මතකයි මුල් අකුරුත් එක්ක. හරි, මේ මේ පාර මේ ඔන්ලයින් අය මෙතන ඉන්නවත් දැන් නැහැ පුතේ. ගාල්ලේ එහෙම ඉන්නවා පාය මේ සුපිරි. හරි, සුපිරිම ඩයල්ලයා. හරි, එක 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 හරි නගරවල ඉන්නවා පුතේ එක එක කට්ටිය. හරි, හැමදාම යාලා වැඩි ලකුණු ලිස් එකේ නම් කියවලා අපිට මතකයි. ඔයාලා තිතින් ඒකට ට්‍රයි කරන්න. හරි, ඒවා දී පුතේ මේ මේ මම දැන් මං හැම වෙලාවෙම මේක උගන්නන්නේ නැහැ. ඔයාලගෙන් තමයි ඩිවලප් කරන්න උත්සාහ කරන්න. ඉතින් එතකොට තර්ක කරන්න උත්සාහ කරන්න. දැන් මට මෙයා කීයක් වෙන්නද අවශ්‍ය? එකක් වෙන්නනේ. මෙයා එකක් වෙන්න නම් මොකද්ද වෙන්න පුළුවන්? ඈ, කවුද මේකේ වෙනස් වෙන පදේ ආර්දෙස්ද? මේ මෙයාගේ චලිතයේ වෙනස් වෙන්නේ බලන්න ආර්දෙස්ද? ආර් කියන්නේ එකමනේ දෙපුතේ අරයනේ. හැබැයි මෙයා යන්න යන්න මෙයා යන්න යන්න ගමන් කරපු කවුද වෙනස් වෙන්නේ? වෘත චාපය වෙනස් වෙනවා. මෙන්න මෙහෙම වුණොත් පුතේ. හලෝ, කවුරුයි කවුරුයි සමාන වුණොත්ද කියන්න. අරයයි වෘත චාපයයි සමාන වුණොත්. ඇහුනේ නැහැ. කවුරු සමාන වුණොත්ද? අරයයි වෘත චාපයයි සමාන වුණොත් අපි කියනවා මොකක් මගින් ආපාතනය කරන කෝණේද? අර හරි, කොණ්ඩෙහෙම මැදගෙන පුතේ අහගන්න. හරි, ඕකේ. හරි, අපි කියනවා හරි අරයට සමාන වෘත චාපයක් මගින්, රේඩියස් එකට සමානයි. හරි, මොකද 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 කිව්වේ? අරයට මේ මෙයා ආර්ට සමාන වුණොත්, මේ මෙන්න මෙයා ආර්ට සමාන වුණොත්. දැන් උදාහරණයක්, මෙයා සෙන්ටිමීටර් 10යි නම් මෙයා සෙන්ටිමීටර් කොච්චරක් වුණොත්ද? 10ක් වුණොත්. හරි, ටක් ගාලා ඔක්කොම එකපාරට උත්තර කියන්න. මොකද අරයට සමාන වෘත චාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරනු ලබන කෝණය මොකක් ලෙස අර්ථ දැක්වේ? රේඩියන් එකක් ලෙස අර්ථ දැක්වේ. නැමත මොකද බල, අරයට සමාන වෘත චාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය රේඩියන් එකකි. එහෙනම් මට කියන්න, මෙයා යන්නේ සෙන්ටිමීටර් 100ක, එහෙම නැත්නම් මීටරයක වෘතයක නම් රේඩියන් එකක් යන්න වෘතචාපයේ අරයත් කොච්චරක් වෙන්න ඕනද? මීටර් 1යි. මෙයා යන්නේ මීටර් 2ක වෘතයක නම් හරි, එහෙනම් එයා රේඩියන් එකක් වෙන්න කොච්චර දුරක් යන්න ඕනද? මීටර් 2යි. මෙයා ඒ අස යනවා මීටර් 10ක වෘතයක. කීයද මීටර්? 10යි. එහෙනම් මෙයාත් කීයද මීටර්? 10යි. මෙයා මීටර් 20 නම් මෙයාත් මීටර් 20යි. මෙයා මීටර් 30යි නම් මෙයාත් මීටර් 30යි. එහෙනම් මොනවද වෙන්න ඕන අවශ්‍යතාවයේ සරලව කියන්න? අරයට සමාන වෘත චාපයක් මගින් කවද? කේන්ද්‍රයේ ආපාතනය කරනු ලබන කෝණය අපි හඳුන්වනවා මා කියලා රේඩියන් එකක්. එහෙනම් රේඩියන් එකක් වෙන්න නම් මෙන්න මේ වෘත චාපයේ අගයයි හරි වෘතයේ අරයයි මොනව වෙන්න ඕනද? සමාන වෙන්නට ඕනේ. හරි, තේරුණා නේද? තේරුණා ඇත සනපතේ?
එහෙනම් කවදාරි දවසක රේඩියන් එකක් යන්න නම් කොච්චර දුරක්ද යන්න ඕනේ? අරයට සමාන දුරක්. හරි. ඒක සාමාන්‍යයෙන් අංශක වලින් ගත්තොත් කොච්චරක් විතර? 57. තේරුණනේ? හරි. ඕකේ. දාගන්නකෝ. මොනාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. අරයට සමාන වෘතචාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන ලද කෝණය තියෙන තියෙන. කේන්ද්‍රයේ ආපාතනය කරන ලද කෝණය රේඩියන් එකක් ලෙස අර්ථ දැක්වේ. ලියන්න. තීටා සමානයි S බෙදීම R සර්. ඒලෙවල් වලදී භාග උත්තරයක් ආවොත් උත්තරේ දශම කරන්න ඕනේ ද? අනිවාර්යෙන් ඉස්සරහට ගණන් හදද්දි කියලා දෙන්නම් පුතේ. භාග උත්තරයක් භාගයක් විදියට තිබ්බොත් ලකුණු හැම වෙන්නේ නැහැ. එයා අනිවාර්යෙන්ම දශම කරන්නට ඕනේ. දැන් 5 වුණත් පුතේ කෝණයක් ලියද්දි නම් 5 විදියට තිබ්බට අවුලක් නැහැ. එහෙම නැත්නම් දැන් හිතන්නකෝ ගෝලයක වර්ගඵලය හොයන්න තියෙනවා. මතකයිනේ ගෝලයක වර්ගඵලය 4 5r වර්ගය. එතන 5 වෙනුවට 7 22 ආදේශ කරන්න ඕනේ. වෘතයක පරිධිය කිව්වොත් අපි කියනවානේ 2 5r කියලා. හරි, වෘතයේ පරිධිය 2 5r. එතන 5 වලින් තියලා හරියන්නේ නැහැ පුතේ. 7 22 ආදේශ කරන්න. ටීට සමානයි S බෙදීම R. ඒතර දාන්න 1 රේඩියන් සමානයි R බෙදීම R. සීතලයිසර් කියලා තියෙනවා. එහෙමද? එහෙමද? සීතල ඇතුසත්? හරි. දැන් ෆීලිං නූරෙලි වගේ මොකද සීන් එක? හරි. එතකොට අර වෘතේ තැනගන්. හරි, ලියන්න. එතන S වෙනුවට R කියලා දාන්න. S වෙනුවට R කියලා දාන්න. මේට 90 අරය මීට 10ක් වන විට දහයක් වන විට වෘතචාපයේ අගේද වෘතචාපයේ දිගද අගේද මීටර් 10ක් විය යුතුය. හරි, ඊට පස්සේ එහෙමනම් ලියා ගන්න.
ව්‍යුත්පන්න භෞතික රාශි. හරි. ඕකේ. හරි. එහෙමනම් පුතේ දැන් අපේ භෞතික රාශි වර්ගීකරණය අවසාන වර්ගීකරණයට යන්නේ යන්නේ මොනවද අපි දැනට කරලා ඉවර? මූලික භෞතික රාශි, පරිපූරක භෞතික රාශි, අනිත් එක ව්‍යුත්පන්න භෞතික රාශි. හැමෝම මොනවද ව්‍යුත්පන්න භෞතික රාශි කියන්නේ? වෙනත් භෞතික රාශීන් භාවිතා කර වඩාත් සරලව අර්ථ දැක්විය හැකි භෞතික රාශීන් මොනවද? ව්‍යුත්පන්න භෞතික රාශීන් වේ. හරි. ලියන්න. වෙනත් භෞතික රාශීන් භාවිතා කර වඩාත් සරලව අර්ථ දැක්විය හැකි භෞතික රාශීන් ව්‍යුත්පන්න භෞතික රාශීන් වේ. හරි. එහෙමනම් හරි, අපි මේවා රාශියක කියලත් ලියාගන්න. ඩිරයිව්ඩ් ෆිසිකල් ක්වොන්ටිටීස් ගැන තමයි අපි කතා බහ කරන්නේ. මේවා රාශියක හරි. ඕකේ. පොඩි වගුවක් ගහමු අපි. මෙන්න මේ වගේ මේ මැද කොළම් එකට පුතේ ලොකු ඉඩක් තියාගන්න. සාමාන්‍ය පුතේ පන්තියේදී දැන් ඔය වගුවක් ගහන්න කිව්වම අල්ලපු එකනත් එක වගු ගහන්න ගහන්න එපා ඈ. තමම තනියෙන් වගුව ගහ ගන්න. ඉතින් ඔයාලගේ මොකද වෙන්නේ? තාත්තා ඉස්කෝලේ පටන් ගන්නවද? ඈ ඉස්කෝලේ ලින් කිව්වද? එන්න කියලා. දැන් ඔයාලගේ නිකන් අතුසන් බලන්න, ඔයාලා ඕ ලෙවල්ස් කරපු මේ ඉස්කෝලේ ඒ ලෙවල් නැති අතුසන්, ඒ ලෙවල් සයන්ස් නැති අය තුසන්, ඕ ලෙවල් කරපු ඉස්කෝලේ ඒ ලෙවල් සයන්ස් නැහැ. අනිත් ඇගේ ඔක්කොගෙම තියෙනවද? බුරුගෙන එපා. හරි. නැතුර වල එලෙවල් කරන්න කොහෙද? ළඟම පාසලේ කරන්න දෙන සීන් නැතිව නේද? හරි. මත් මේක රාශිය හරි ආගන්නකෝ. රාශිය අර්ථ දැක්වීම, රාශිය අර්ථ දැක්වීම ඒකකය, ඒකකය හරි. රාශිය අර්ථ දැක්වීම ඒකකය. හරි පුතේ, අපි එක එක රාශියෙන් රාශියට දැන් කතා කරගෙන යමු. මෙතන ලියාගන්න වර්ගඵලය.
වර්ග එලය. වර්ගඵලය හුණේ ලියන්. හරි හරි, වර්ගඵලය ඒරියා කියන එක. හරි, මොකද පුතේ වර්ගඵලයේ අර්ථ දැක්වීමට අපි ලියන්නේ කවුරු වාරයක් කවුරේද? දිග වාරයක් පළල. දිග වාරයක් පළල. වර්ගඵලයේ දිග වාරයක් පළල. හරි පුතේ, මට සරලව දැන් කියන්න, දිග බලන ඒකකේ මොකක්ද? ටක්කාලා මීට, පළල මීට. එහෙනම් දිග බලන ඒකකේ මීට, පළල බලන ඒකකේ මීට. එහෙනම් වර්ගඵල ඒකකේ මොකක්ද? වර්ග මීට. වර්ග මීට. හරි ඕකේ. ඊට පස්සේ පරිමාව. පරිමාව මොකද? පරිමාවේ සමීකරණ පොතේ දිග වාරයක් පළල වාරයක් උස. දිග වාරයක් පළල වාරයක් උස. හයිට් එකයි විඩ්ත් එකයි මොකද්ද? ලෙන්ත් එකයි. හරි පුතේ, එයාගේ නම් දිග වාරයක් පළල වාරයක් උස. මෙට මෙට මෙට. මෙයා මොකක්ද එහෙනම්? ඝන මෙට. ඝන මීට. ඕකේ. ඊට පස්සේ ප්‍රවේගය. අර්ථ දැක්වීම velocity. velocity මොකක්ද අර්ථ දැක්වීම? හේමල්. එහෙමද? හරි. හරි. ප්‍රවේගය. ප්‍රවේගය කියන්නේ මොකක් බෙදීම? මොකද්ද කියන්නේ? විස්ථාපනය බෙදීම ගත වූ කාලය. displacement divided by time. ප්‍රවේගය විස්ථාපනය බෙදීම ගත වූ කාලය. විස්ථාපනය බෙදීම ගත වූ කාලය. හරි කෝ මට හැමෝම කියන්න ප්‍රවේගයේ ඒකක. මොනවද ප්‍රවේගයේ ඒකක? ප්‍රවේගයේ ඒකක කවුද? විස්ථාපනය මීට, ගත වූ කාලයකක displacement divided by time කවුද? ms රින එක. ms රින එක. හරි, විස්ථාපනය බෙදීම ගත වූ කාලය ms රින එක. හරි, ඊට පස්සේ ඊළඟ එක ත්වරණය. ඇක්සලරේෂන්. ත්වරණය ඇක්සලරේෂන්. ඕකේ, මේක හරිද? 360යි රේඩියන් 25 නෙමෙයි, 360යි අංශක 25 රේඩියන් වෙන එක. හරි ඕකේ. එතකොට මේ මට කියන්න ත්වරණය කියන්නේ මොකද්ද? ත්වරණය කියන එකේ අර්ථ දැක්වීම ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. මේ පොඩ අහන්නකෝ, පෙට්‍රල් මිලේ ඒකකේ මොකද්ද? පෙට්‍රල් මිලේ ඒකකේ මොකද්ද? මොනවද බං? ලීටර්. ෙඩ් එකට කියල තෙල් ගන්න ලීටර් ගණන් දීල. හරි, රුපියල් දීලනේ. හරි, පෙට්‍රල් මිල ඒකගේ රුපියල්. අද රාත්‍රියයේ සිට මිල වැඩි වෙනවා. මොන වගෙන්ද? පෙට්‍රල් මිල ඒකගයක් රුපියල්. මිල වැඩි වෙන්නේ රුපියල් වලි. ඔයාගේ බරමයින එකගේ මොකක්? ස්කන්දෙ මයින එකගේ කිලෝග්‍රෑම්. ඒලෙවල් කරලා ඉවරේ දෙපුතේ මෙයාගේ ඇඟ පුරා මොලේ වැඩෙනවා. ඒකින්ද මෙයාගේ ස්කන්ධය වැඩි වෙනවා. වැඩි වෙන්නේ මොන වගේද? කිලෝග්‍රෑම්. මම මොකද්ද මම මේ කියන්නේ? ලෝකේ ඕනෑම අලුපාට. හරි හරි, මේ
සිරියසින්නපා රිලක්සක ඉන්න හරි මේ ලෝකෙ ඕනෑම භෞතික රාශියක වෙනසේකකය. හරි ලෝකෙ ඕනෑම භෞතික රාශියක මොකේකකද වෙනසේකකය කියන්නේ අදාළ භෞතික රාශියේ ඒකකේම තමයි. පෙට්‍රල් මිලේ ඒකකය රුපියල්, මිලේ වෙනසේ ඒකකයක් රුපියල්. ස්කන්ධේ ඒකකය කිලෝග්‍රෑම්, ස්කන්ධේ වෙනසේ ඒකකයක් කිලෝග්‍රෑම්. මේ අවුරුද්ද ඔයා කොච්චර උස යනවද කියලා අපි බලනවා. එතකොට උස සෙන්ටිමීටර් වලින් මයින්නවා නම් උසේ වෙනසේ ඒකකයක් මොකද්ද? සෙන්ටිමීටර්. හරි මට කියන්නේ දීප්ත තීව්‍රතා වෙනසේ ඒකකය මොකද්ද? අන්න හරි දීප්ත තීව්‍රතා වෙනසේ ඒකකේ යනු කාගේ ඒකකේද? දීප්ත තීව්‍රතාවේ ඒකකේම තමයි. හරි පොතේ අර උඩ සුදු පාට තැනට යන්න. ඔකත් ඕන වෙනවනේ. හරි ලියන්න. ඕනෑම භෞතික රාශියක වෙනසේ ඒකකය යනු අදාළ භෞතික රාශියේ ඒකකයම වේ. මේක දරුවෙක් කාලා තියෙන බොක්ස් ෆයිල් දෙන්නේ නැද්ද කියලා ඔයාලට හම්බුනේ නැද්ද? හරි පුතේ බොක්ස් ෆයිල් එකක් සාමාන්‍යයෙන් ටිකක් ලොකු ගාණක් යනවා. ඔයාලට මේ මේ පන්ති කාඩ් එක කරගත්ත අයට හම්බෙලා ඇති. එහෙමත් වෙලා හම්බුනේ නැත්නම් අතුසන් ඈ හම්බුණා අතුසන් හමන ඒ මොකද හරි මේ නිබන්ධන කිසිම ගැටලුවකින් තොරව හැමෝටම දීලා තියෙනව නේද? හරි ඩියුට් එක හම්බෙලා නැති අය ඉන්නව නම් අතුසන්න. ඔන්ලයින් අයට දැන් පුතේ මේ සර් ඔන්ලයින් අයටත් බොක්ස් ෆයිල් ලැබෙනවද කියලා අහලා තියෙනවා. හරි මේ සමහර අයට බොක්ස් ෆයිල් හම්බෙලා නැහැනේ මේ පේමන්ට්ස් කරපු අයටත්. බලන්න පුතේ පේමන්ට්ස් කරලා බොක්ස් ෆයිල් හම්බුනේ නැතිද? අයියේ ඈ හරි 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 පුදේ මේ බලමු වලට මේ යන්න කලින් එක මොනහරි කරලා දෙන්නම්. හරි ඕකේ. එහෙම නැත්නම් ඉවර වෙලා හරි දැන් ඉවර වෙලා මේ හදිසියෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ. දැන් ඔයාලගේ පන්ති ඉවර වෙනවත් එක්කම මම දාලා තියෙනවා අද 11 ඉඳන් හවස 5:00 වෙනකන්. හරි 11 ඉඳන් හවස 5:00 වෙනකන්, ඒ කියන්නේ පැය 6:00ක්. හරි 2024 අය ඉලක්කලගේ පන්තිය. ඔයාලට දැන් ඊළඟට පන්තිය තියෙන දවස වෙනකන් ඔය පෙට්ටිය නැතුව ඉවසගන්නම බෑ නං. හරි මොකද වෙන්නේ? හරි ඔයාලා පොඩ්ඩක් වෙලා ඒ අය ඉලක්කලගේ පන්තිය ඉවර වෙන පටන් ගන්නකන් ඉඳලා හරි 11 කාල විතර වෙනකන් පොඩ්ඩක් ඉඳලා හරි මේ අරගෙන යන්න පුළුවන්. හරි මේ දැන් අහලා තිබ්බනේ ඔන්ලයින් අයටත් බොක්ස් ෆයිල් එවනවද කියලා. පුතේ දැන් ඕක අපි කූරිය කෙරිල්ලන්නේ කරන්නේ. එතකොට ඔය බොක්ස් එක කූරිය කරගන්න පොඩ්ඩක් අමාරුවක් තියෙනවා. ඒක නිසා ඔයාලට වෙනම බෑග් එකක් හරි තමයි ඔන්ලයින් අයට එවන්න බලාපොරොත්තුව තියෙන්නේ. හරි වෙනම මේ අර සිප එක තියෙන මේ වෙනම බෑග් එකක් තමයි බොක්ස් ෆයිල් එක වෙනුවට එවන්න බලාපොරොත්තුව තියෙන්නේ. හරි ඔයාලට මේක අවශ්‍යතාවයක් තියෙනවා. මේ ගිය මාසේ දුන්නේ පුතේ හරි මේ ස්මාර්ට් පරපුරේ නෙක්ස් ලෙවල් එක කියලා ගහලා පොඩි බෑන්ඩයක්. ඔයාලට අවශ්‍යතාවය තියෙනවනේ මේක ෆ්‍රී දුන්නේ. හරි මේ ඕනේ නම් දෙන්නම්. හරි එපානේ ඈ ඕනේ දෙපාද මොකද කියන්නේ ඈ ඕනේ
එමන ඉතින් ගොඩේක දාන්නන් අය අලුතෙන් මම මේ දැ ඒ අයිල්ලක් කලට අපි ගහපු ප්‍රමාණය මදි වුණා හරි එහෙමුණුත් අය පේක දෙන්න ඇැ ඊලන් සති ඉල්ලන් ඩිපයි ඇති ඕක මේ එන්ඩ යනවා සාමාන්‍යයෙන් සති අධ්‍යයක්වත් යනවා හරි අපි මට මතක විදිර පහලොස් දහ කිය පාර පින්් කර හරි ඒටි අවසානුව තව සට්කට ගොඩක් මදි ඔන්ලයින්නට සමාරයට යවාගන්නඩ බැරිවුණ හරි දැන් වාලක දෙදස් විසි හයේ සට්කටත් එක් අය පරක් ගහන්න හරි ඕකේ ලියන්න ඕනෑ අපිලිව ඕනෑම් බෞධිකරශයක වෙනස ඒකගේ අදාළ බෞධිකරාශයේ ඒකකේම වේ. උදාහරණ කියල දාලා ප්‍රවේග වෙනස ඔන්ලයින් අයට වෙනස්කම් යකු පිස්සුද. හැරි මොනන් වෙනස්කම් කිවෙයි මොකද පුද හේතු. හර ප්‍රවේග වෙනස එම්මස් ශ්‍රිණයකම කියලදාර. ඔන්ලයින්යට ියුට් කූරිය කරලා තියන දැම්පතේ කූරිය පටන්ගන තියන්නේ හරි කූරිය පටන්ගන තියන්නේ මුලින්ම සෙට්ච්ච ඔයාලට හම්මවේ ඉතාම ඉක්මනට දවස් දෙකත් තුනක් ඇතුළද හම්මේෙනවා හරි ඕකේ ඉඩ පස්සේ ප්‍රවේගය හරි ඊළඟට ත්වරණය අතුසොරි තොරණයක් හරි ඊළඟට පුතේ ගණත්වය ඩෙන්සිටි දෙන්සිටි මට කියන් ගණත්වය කියන්නේ මොකක් බෙදීම මොකක් කියලද අපිට කියන්න බලා ස්කන්දය බෙදීම පරිමාව ගණත්වය ස්කන්දය බෙදීම පරිමාව ස්කන්දය බෙදීම පරිමාව මෑස් ඩිවයිඩඩ් බයි වොලියුම් පුතේ යාගේ ඒකකේ එනමයි තෝට ගණ මීටරයට කිලෝග්‍රෑම් ගණ මීටරයට කිලෝග්‍රෑම් ගණ මීටරයට කිලෝග්‍රෑම් හරි ඕකේ ඊළඟ එක ඉට පස්සේ ගණමීටරයට කිලෝග්‍රෑම් ගණත්වය හරි ඉට පස්සේ ඊළඟ බලය 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 කියල කියන්නේ හරි මොකද අපි බලයට ලියන ප්‍රකාශනය ස්කන්දය වාරයක් ත්වරණය බලය ස්කන්දය වාරයක් ත්වරණය හරි ස්කන්දය කිලෝග්‍රෑම් ත්වරණය එම්මේ ශ්‍රීණ දෙක හරි එන බලයේ ඒකක මොකක්ද බලයේ ඒකක කේජී එම්මස් රින දෙක හරි බලයේ ඒකක කේජී එම්මස් රින දෙක හරි කේජී එම්මස් රින දෙක බලයේ ඒකක දාගන්න පුළුවන් එන නිියවටන් කියලා බලයේ ඒකක නිියවටන් කේජී එම්මස් රින දෙක එනම් එයාගේ ඒකගේ දාන්න පුළන් නිියවටන් හරි බලයේ ඒකක කේජී එම්මස් රින දෙක එයාගේ ඒකගේ නිියවටන් හරි පුතේ මෙන්න බලය හරි ඉලාට බලය හරි නිියවටන් ගැන පුතේ බලයට අපි කවදාකවත් කජMS රිනයක කියල් රින දෙ කියලා දන්නෑ හරි බලය ගැන ඉස්සර පරීක්ෂණ කරපු අංකල් කෙනෙක් හිටිය කවද අංකල් නිියවටන් හරි නිියවටන් අංගල්ට ගරු කිරීමක් විදිහට අපි මෙයාට දානව මොකක් කියලද පුතේ නිියවටන් හරි බලය හරි ඉට පස ඊලාට කාර්ය 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 හරි කාර්ය ගැන වර්ක් හරි
මොකද කාර කියන එක අර්ධයක්වීම. වර්ක් වර්ක් කියන එක අර්ධයක්වීම මොකද? කාර කියන්නේ මොකද? බලය වාරයක්. කාර කියන්නේ බලය වාරයක්. අර අතන සිරියවදී දයවති පොඩි චැට් එකක්. හරි ඕකේ. හරි ආ කාර කියන්නේ කවුරු වාරයක් කවුරු කියන එකද? දැන් මේ මම මේ බෝඩ් එක මෙහෙම තල්ලු කරනවා කියලා තල්ලු කරනවා. බෝඩ් එකට කාර්යයක් වෙනවද? අර බෝඩේට කාර්යයක් වෙනවද? නෑ පුතේ. මම මේ පුටුව මෙහෙම අදිනවා. ආ කාර්යයක් වෙන්නේ නැද්ද? වෙනවද පුතේ? කාර්යයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ බලය යොදන උපයෝගී ලක්ෂය. අන්න ඒ ලක්ෂයට අපි බලය යොදන පොයින්ට් එකට, ඒ ඇක්ෂන් පොයින්ට් එකට අපි කියන උපයෝගී ලක්ෂය කියලා. ඒ උපයෝගී ලක්ෂයේ විස්ථාපනයක් තියෙන්න ඕනේ, ඩිස්ප්ලේස්මන්ට් එකක් තියෙන්න ඕනේ. හරි. ඉතින් ඔක ඇත්තටම අපි කාර්ය කියන එක ඩිෆයින් කරන්නේ බලය වැඩි කිරීම, බලය යෙදූ දිශාවට උපයෝගී ලක්ෂයේ සිදුවන විස්ථාපනය කියලා. එච්චර ඕනේ අපි පස්සේ ඉගෙන ගමු. දැනට නිකන් ස්මෝල් ඩෙෆිනිෂන් එකක් අපිට ලියන්න පුළුවන්. හරි හරි. කවුද? ෆෝස් මල්ටිප්ලයිඩ් බයි ඩිස්ප්ලේස්මන්ට්, බලය වැඩි කරනවා විස්ථාපණයෙන්. කාර්ය කියලා කියන්නේ නම් බලය වැඩි කරනවා විස්ථාපණයෙන්. බලය වැඩි කරනවා විස්ථාපණයෙන්. හරි. බලයේ ඒකක නිව්ටන්, විස්ථාපනයේ ඒකක මීටර්. එහෙනම් කාර්යයේ ඒකක මට ලැබෙනවා මොනවද? නිව්ටන් මීටර්. නිව්ටන් මීටර්. කාර්යයේ ඒකක නිව්ටන් මීටර්. හැබැයි පුතේ නිව්ටන් මීටර් කියනවට වඩා අපි එයාට විශේෂ නමක් දීලා තියෙනවා, ජූල්ට ගරු කිරීමක් විදිහට. මොකද්ද? ජූල් කියන නම. ජූල්. හරි. ඊට පස්සේ මොකද්ද? ශක්තිය. ශක්තිය, එනර්ජි. ශක්තිය, එනර්ජි. ආ මොකද්ද කියන්නකෝ බලන්න. ශක්තිය කියන එකේ අර්ථ දැක්වීම ඇහෙනෑ. කාර්ය විදීම කාලය. එතකොට සමතාවය කියන්නේ මොකක්? කාර්ය විදීම අලයද? හරි ඕකේ. හරි හරි පුතේ. ඒ මොකද්ද? ඒ දරුවා ඒ අර්ථය එහෙම කතා කරන්න. එතකොට තමයි ආයේ කවදාවත් එයාට ඒක වරදින්නේ නැහැ. හරි. ශමතාවය කියන්නේ පව කියන එක නම් අපි අර්ථ දක්වන්න පුළුවන් ඒ විදිහට. හරි. මොකද්ද ශක්තිය කියන එකේ ඕ ලෙවල් අර්ථ දක්වීම? එනර්ජි කියන එකේ? ඈ අඩි මුං ඕ ලෙවල් කරලා නැහනේ. මොකද්දනේ ශක්තිය කියන එකේ අර්ථ දක්වීම? ඈ කාර්ය කිරීමේ. අන්න හරි. ඔව්. කාර්ය කිරීමේ හැකියාව. නෑ කාර්ය කිරීමේ හැකියාව. මේ අඩේ මං උදේ පාන්දර කෑවා. උදේ පාන්දර කියන්නේ දැන් උදේට කෑවා ටිකකට කලින්, පන්ති පටන් ගන්න කලින් කෑවා. කාලා මං ඇඟේ ගබඩා කරගත්තේ මොනවද? ඈ ශක්තිය. මං කාලා ශක්තිය ගබඩා කරගෙන ඒ ශක්තියෙන් දරුවනේ මම දැන් මොකද කරන්නේ? කාර්ය කරනවා. කාලා ශක්තිය ගබඩා කරා, ඒ ශක්තියෙන් මං දැන් කාර්ය කරනවා. මොකද්ද මං දැන් කරන කාර්ය? මැටි බාණ්ඩ පොලිස් කරනවා. හරි. කාර්ය කරා ඒ කාර්යෙන්, සොරි, මම ශක්තිය ගබඩා කරගත්තා, ඒ ශක්තියෙන් මං එක එකව තල්ලු කරනවා, මේ චෝක් කෑල්ල තල්ලු කරනවා. හරි. කතා කරනවා. හරි. ඉතින් මම කාර්ය කරනවා. එහෙනම් දැන් කාර්ය කරන්න කරන්න මගේ ශක්තිය මොනවා වෙනවද? අනේ කියන්නකෝ. කාර්ය කරන්න කරන්න මගේ ශක්තිය අඩු වෙනවා. කාර්ය කරන්න කරන්න මගේ ශක්තිය අඩු වෙනවා. එතකොට මං ආපහු මොකද කරන්නේ? කනවා. කාලා මං ආය ගබඩා කරගන්නවා ශක්තිය. ඒ ශක්තියෙන් ආය කාර්ය කරනවා. තේරුණනේ පුතේ කතාව? එහෙනම් ශක්තිය යනු කාර්ය කිරීමේ හැකියාව. දැන් අර ටිකට කලින් මගේ ට්‍රාන්ස්මීටර් එකේ බැටරියේ මොකද වුනේ? ශක්තිය අඩු වුණා. බැටරි බැස්සා කිව්වට ඉතින් බැටරිය කලිසම දිගේ බැස්සේ නැහැ නේ පුතේ? ආරේ ආරේ. ඉතින් බැටරියේ ශක්තිය අඩු වුණා. ඊට පස්සේ ඒක ගැහුවා
ආපහු චාජරයකට. දැන් ඒකට චාජ් වෙනවා, ශක්තිය දෙනවා. ඒ ශක්තියෙන් තමයි මගේ කටහඬේ තියෙන මෙන්න මේ ශබ්දය හරි මේ මයික් එකෙන් පුතේ විද්‍යුත් තරංගයක් බවට පත් කරලා මේ ට්‍රාන්ස්මීටර් එකෙන් හරි අන්න මේකේ හරිද හරි මේ ට්‍රාන්ස්මීටර් එකෙන් අර අතන තියෙන හරි අතන තියෙන මේ හරි රිසීවර් එකට යවන්නේ. ඒකට තමයි මෙයා ශක්තිය වැය කරන්නේ. මෙයා බම් මෙයා එක හිනා වෙන්න එපායිද හරි ඕකේ හරි අන්න ඕම තමයි එතන සිද්ධිය. එතන මේ තියෙන ශක්තිය තමයි වැය වෙන්නේ පුතේ, තේරුණනේ? එහෙනම් ශක්තියට දාගන්න කාර්ය කිරීමේ හැකියාව, කාර්ය කිරීමේ හැකියාව. අරය හා එයාගේ ඒකගේ මොකද? එයාගේ ඒකගේ මොකද? ඉතින් අය හැකියාව කියනකට ඒකකයක් නැහැ නේ බං. එහෙනම් අරකේ කාර්ය ඒකකේම තමයි. ඒකකේ මොකද? ජූල්. ආය මොන ශමතාවය. ශමතාවය. පවර් කියන එක ශමතාවය. හා ක්ෂමතාවය කියන එකේ මොකක්ද පුතේ? කියන කාර්ය කිරීමේ සීග්‍රතාවය. ලියන්න බලි ලියන ගල කෙලිම හරි හරි මොකද පුතේ සමීකරණය අපි යොතන ලියන්නේ. දැන් අරකට සමීකරණ නැති හින්ද තමයි කාර්ය කිරීමේ හැකියාව කියලා ලිව්වේ. හරි මොකද මේක සමීකරණය? මොකද ශක්තිය බෙදීම ගත වෙච්ච කාලය. ශක්තිය බෙදීම ගත වෙච්ච කාලය. දැන් කොහොමද වල ඒ ලෙවල් කියන්නේ හිතාගෙන හිටියට වඩා ලේසිද අමාරුයිද? අමාරුයි යකෝ මේ ටික. ඈ මේ ටිකේ මොනවත් අමාරු නැහැ. හරි මේ තාම ෆිසික්ස් නෙමෙයි ඈ. ෆිසික්ස් සම්බන්ධ පහළ බාලාංශය. ෆිසික්ස් සම්බන්ධ පහළ බාලාංශය තමයි තාම වෙලා කරන්නේ. හරි හරි එහෙනම් අපි ශක්තියට කියනවා ශක්තියට අපි කවුරු බෙදීම කවුරුයි කියලා. එහෙනම් සෝරි ශක්ති ක්ෂමතාවයට ශක්තිය බෙදීම ගත වෙච්ච කාලය. ශක්තිය පුතේ ජූල්. කාලය තප්පරයට ජූල්. ඔකට විශේෂ නමක් අපි දෙනවා මොකක් කියලා? වොට්. වොට් වොට්. හරි වොට්. හරි ඊට පස්සේ ඊළා එක ඊළඟ පීඩනය. පීඩනය හරි පීඩනය. අලෝ මට කියන්නේ පීඩනය කියලා කියන්නේ මොකක් බෙදීම මොකක් කියලා කියන්න බලා. පීඩනය කියලා කියන්නේ මොකක් බෙදීම මොකක්? බලය බෙදීම වර්ගඵලය. පීඩනය බලය බෙදීම වර්ගඵලය. බලය බෙදීම වර්ගඵලය. බලය බෙදීම වර්ගඵලය. හරි හා බලය ඒකක මොනවද පුතේ? නිව්ටන්. වර්ගඵලය ඒකක වර්ග මීටර්. එහෙනම් මේ මෙයාගේ ඒකකේ මොකද ලැබෙන්නේ? වර්ග මීටරයට නිව්ටන්. වර්ග මීටරයට නිව්ටන් නම් මෙයාගේ ඒකකේ මොකද? ප්‍රෙස්කල්. වර්ග මීටරයට නිව්ටන්. එතකොට මෙයාගේ එකේ ප්‍රෙස්කල්. වර්ග මීටරයට නිව්ටන්. එතකොට ඒකකේ ප්‍රෙස්කල්. හරි වර්ග මීටරයට නිව්ටන්. එතකොට ඒකකේ ප්‍රෙස්කල්. හරිද? වර්ග මීටරයට නිව්ටන්. එයාගේ ඒකකේ ප්‍රෙස්කල්. හරි ඕකේ ඒකත් හරි. පීඩනය ගැන ඔන්න මං අර ඊයේ කිව්වනේ පීඩනය ගැන පොඩ්ඩක් කියලා දෙන්න කියලා. හරි දැන් අපි ගොඩක් කතා කරමු ඕන්න. එපාද කියලා දෙන්නේ? හාද එපාද? හාද එපාද? මේ මං ඔයාට දැන් ගහනවා. හරි අතෙන් ගුටියක් කන්නද කැමති? වේවැලෙන් ගුටියක් කන්නද කැමති? අතෙන්. සර්ගේ අතෙන් ගුටියක් කෑවත් සැපයි කියලා. හරි හරි එහෙමද? හරි නෑ මෙයා අතෙන් ගුටියක් කන්න කැමති. ඇත්තට මෙයා ෆිසික්ස් දන්න කෙනෙක්. ඇයි අතෙන් ගුටියක් කන්න කැමති සාපේක්ෂව? පීඩනය කියලා කියන්නේ කවුරු බෙදීම කවුරුයි කියලා එකටක් ගාලා බලය බෙදීම වර්ගඵලය. පුතේ මෙයාගේ මගේ දැන් අතින් මේ මම ගුටියක් දෙනවා කියන්නේ වර්ගඵලයේ සාපේක්ෂව වැඩි. වේවල වර්ගඵලය අඩුයි. වර්ගඵලය අඩුයි කියන්නේ මේ පීඩනයේ සාපේක්ෂව මොනවා ගියා? වැඩි ආ ගියා. පීඩනයේ සාපේක්ෂව වැඩි ආ ගියා. හරි
බස්ස එක යද්දී කකුල පාගනවා පිරිමිළමේ ගෑන්ළමේ. කොකටද කැමති? කොකටද කැමති? ඈ පිරිමිළමේ බලන්නකො මේ ගෑන්ළමයි. හරි ඔයා ඔයා පිරිමිළමේ ගෑන්ළමේ ගෑන්ළමේ හරි සමස්සයක් විදිහට හරි දැන් මම මෙයාලා ඉදින් වෙන දේවල් හිතුවේ මං ඇහුවේ ෆිසික්ස් එකක් හරිද හරි දැන් මෙයා කැමති පිරිනමෙලු අර කැමති ගෑල්ලමෙලු හරි ඕකේ හරි සාමාන්‍යයෙන් අපි ඔක්කොම කැමති කවුද කකුල නොපාගා ඉන්නවට හරි ඊට පස්සේ නමුත් සාමාන්‍යයෙන් අපිට පාගන එක පහසුවක් දැනෙන්නේ වැඩිපුර ගෑනු ළමයෙකුට සාපේක්ෂව කවුද පිරිමි ළමයේ ගෑනු ළමයේ මේ වගේ කකුලකට අපි අහුනොත් ඇඟි මේ අහුවෙන්න ඕනේ හරිනම් කොහෙද කකුලේ පොඩිම ඇඟිල්ල ඊළඟට අවශ්‍ය වන උපකරණය මොකද්ද ඉදිරි පාර්ට්ස් ටික හොයාගන්න අත්කාචයක් හරිද හරි මෙතන ඇයි මේ ගෑන්ළමයේ කකුලට අහුනම අපිට අමාරු ඈ අපේ පීඩනේ මොනාගෙය වැඩි පීඩනේ වැඩි වෙන්න හේතුව මොකක්ද මේ ගෑනු ළමයාගේ කකුලේ මෙන්න මෙතන තියෙන වර්ගඵලයේ සාපේක්ෂව අඩු හින්දා ඇතිවන පීඩනයේ සාපේක්ෂව වැඩි ඒක එක හේතුවක් ආය පීඩනය දැන් මේ පීඩනය වැඩි කරගන්න ඔයාලා දන්නවනේ සමීකරණයක මේ පැත්ත වැඩි වෙන්න නම් ඉරෙන් උඩ තියන ගයන් මොනවා වෙන්න ඕනද මේකෙන් කියන්නේ මෙයා වැඩි වෙද්දි මෙයා වැඩි වෙනවා කියලානේ හරි මම ඒක ඉස්සරහට කියලා දෙන්නම් මේකෙන් කියන්නේ මෙයා අඩු වෙද්දි මෙයා ඒත් මොනවා වෙනවද වැඩි වෙනවා දැන් ගෑන් ළමයාගේ කකුලේ වර්ගඵලයේ සාපේක්ෂව අඩුයි කකුලේ නෙමෙයි සෙරෙප්පුවේ හීල් එකේ හරිද හරි අයි උන් කොට හින්දා දානවනේ උස යන්න කියලා මේ මපුතේ හරි ඉතින් මොකද දැන් වර්ගඵලයේ අඩු හින්දා පීඩනය වැඩි අනිත් එක ගෑන් ළමින්ගේ බර වැඩි නේ එක සුගගත හැක අලි හොඬින හරියා මිටින නෙවේ අලි හොඬින මේ දැන් ඒතකොට බර මොනවා වෙලාද වැඩි වෙලා ඒතකොට බර වැඩි හින්දා පීඩනයේ සාපේක්ෂව වැඩි ඔය හේතු දෙකින්දම ගෑනු ළමයක කකුලකට අහු වෙනවා කියලා කියන්නේ හරි ටිකක් අමාරුයි කොහොමද ওই ගෑනු ළමයාගේ මෙහෙම කකුල අහු වෙනවා කියලා කෑ ගහනවා හරි කෑම් දැන් කකුල අහු වෙච්ච දැන් හිතන්නකෝ ඔයා ඒ කකුල අහු වුණා කියලා ඔයා කියලා අයියෝ කියලා කෑ ගහනවා අනේ සොරි 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 කියලා අනික කකුල උස්සනවා හරි එතකොට මොකද වෙන්නේ හරි හරි එතකොට මොකද වෙන්නේ හරි තනිකර මුළු බරම අය අර හැඳි මිටේනේ හරි ඉතින් හරි වීලුවක් වීලුවක් හරිද ඉතින් එතකොට අනික කකුල ඉස්සුවත් පීඩනේ තවත් මොනවා වෙනවද වැඩි වෙනවා ෆිසික්ස් වලින් හිතන්න හැම දෙයක්ම හරි මේ ඊට පස්සේ සර්කස් එකක් ඈ හරි මැජික් මැජික් මේ ෂෝ එකක්. ඒ ෂෝ එකේ හරි කොණ්ඩේ බැඳගෙන මහ ගන්න පුතේ ඔය අන්තිම පෙළේ හරි හරි කොණ්ඩේ බැඳිනවා හරි ඕකේ හරි ඉතින් මේ දැන් මේ සර්කස් එකක් තියෙනවා පුතේ මෙහෙමයි ඇන 1000ක් උඩ ඉඳගෙන හරි ඇන 1000ක් උඩ සැතපීලා හරි මේ බඩ උඩ කළු ගලක් තියාගෙන ගල කඩන සීන් එකක්. හරි එහා පැත්තේ ගියේ ඉන්නවා ඇන 2000ක් උඩ ඉඳගෙන හරි ඇන 2000ක් උඩ වැතිරිලා හරි ඒ වගේම ගලක් කඩන සීන් එකක් දැන් ඔයා ඒ සර්කස් එක බලන්න යනවා කවුද වැඩ්ඩා ඔයා කොයි එකටද යන්නේ ඈ ඈ 10 ඇයි දැන් ඉතින් මං කියපු හින්දානේ නැත්තම් උඹලා ෂු මූ 1000යි විහාපැත්තික 2000යි ඌ තමයි වැඩ්ඩා කියලා හිතන්නේ. ඊට පස්සේ තව එකෙක් ගහලා තිනවා එකේණයක් මත කියලා. හරි අන්නවා. හරි. එකෙක්ව බලන්න යන්නේ. මූ එකයි අර 1000යි අර 2000යි අර 2000ලක තමයි පොලිම. හරි. ඒ වුණාට කවුද වැඩ්ඩා? එකේණයක් උඩ ඉන්න පුළුවන් කියන්නේ. ඉතින් මූ ඉතින් ඇත්තටම වැඩ්ඩෙක් ජීවතුන් අතර ඉන්නවනะ. හරි. ඉතින් මේ මොකද? එකේණයක් කියන්නේ දැන් ඒතකොට කකුලේ වර්ගඵලයේ හොඳටම මොනාගේද පුතේ? අඩුයිනේ. එකේණයක් නම් මේ සෝරි කකුලේ නෙමෙයි ඇනේ දැන් ඇනේ උඩ මෙහෙම ඉන්නවා. ඉතින්නෝ ඇනයක් උඩ මෙහෙම ඉන්නවා කියලා. හරි ඇණයක් උඩ ඉඳිද්දි වර්ගඵලය හොඳටම අඩුයි. එතකොට ඇති වෙන ප්‍රෙෂර් එක හොඳටම වැඩි. රිදෙන ගතියත් හොඳටම වැඩි. තේරුණේ? ඒක එක ඇණයක් උඩ. හරි ඊට පස්සේ පුතේ මම ඔයාලට පොඩි ඔප්ෂන්ස් දෙකක් දෙනවා. එකක් තමයි ඔයාගේ කකුල උඩින් මෝටර් බයිසිකලයක් යනවා. දෙවෙනි ඔප්ෂන් එක තමයි කකුල උඩට අල්පෙනෙත්තක් තියලා හොඳට තද කරනවා. කොකටද ඔයා කැමති? මෝඩ බයිසිකලේ යන එකට ආල්පෙනෙතද මෝඩ බයිසිකලේ සමහරලාවට ගියා කියලා දැන් ඔයා නිදාගෙන ඉන්නවා පුතේ හරි ඔයාගේ මේ කකුල් දෙක උඩින් මෝඩ බයිසිකලයක් යනවා සමහරලාවට දැනෙන්නේවත් නැහැ හැබැයි ආල්පෙනෙත්තක් තියලා තද කරනවා ස්ටාස් යනවා නේද හරි මොකද වෙන්නේ පුතේ එතනදී ඒකේ ඇඟිල්ලේ වර්ගඵලයේ සාපේක්ෂව මේ ආල්පෙනෙත්තේ වර්ගඵලයේ සාපේක්ෂව මොනවා ගියා
අඩුවේ. දැ ඉස්සරණ පුතේ කිවේ පණ්ඩිතයට ඒ දණ්ඩ යන්න බෑ කියලා. එවනට ෆිසික් දන්න පණ්ඩිතයට පුතේ ඒ දණ්ඩ යන්න පුළුවන්. කොමද? හරි, මේ මේ දණ්ඩක් තියෙනවා පුතේ, මේ මේ ඇලක් තියෙනවා. අර සජිතුත්ගේ මතකද ලොකුකට එහා පැත්තේ මේ පාලමක් තියෙනවා. ඒ පාලම තියෙද්දි පොර ඒ දණ්ඩ ගියා. හරි හරි, දැන් මේ මේක ඇල, මෙන්න මේ මේ දණ්ඩක් තියෙනවා. දිරච්චේ දණ්ඩක්, දිරච්චේ දණ්ඩක් තියෙනවා. මෙයා දැන් මේ දණ්ඩ යන්න ඕනේ. මේක ඒ දණ්ඩ යන්න ඕනේ. මේක දිරලා තියෙන්නේ. එයාගේ භෞතික විද්‍යා දැනුම පාවිච්චි කළා. එයා කොහොමද දැන් මේක දිරලා හින්දා ඇලේ බැහැලා යනවා. එහෙමද? හරි නෑ. හරි, දැන් මේ මේක කැඩෙන්නෙත් පුතේ පීඩනය හින්දා. බලන්න, අර අල්පෙනෙත්තට රිදුනෙත් පීඩනය හින්දා, වේවැලට රිදුනෙත් පීඩනය හින්දා, අර ඇන උඩ ඉඳි රිදුනෙත් පීඩනය හින්දා, මේත් පීඩනය හින්දා. දැන් මේ කැඩිලා යන්නෙත් පුතේ පීඩනය හින්දා, නෑ කැඩලා යන්නෙත් පීඩනය හින්දා. එහෙනම් අපි පීඩනය මොනවා කරන්න ඕනද පුතේ? අඩු කරන්න ඕනේ. පීඩනය අඩු කරන්න පුළුවන්. දැන් මේ තියෙන පීඩනය වැඩි කරන විදිනේ. එහෙනම් මට කියන්නේ පීඩනය අඩු කරන ආකාර කියන්නේ. තර්ක කරන්න, තර්ක කරන්න. තර්කය තමයි මට ඕනේ පුතේ. මොකද? බලය අඩු කරලා හරි, බලය අඩු කරලා හරි, වර්ගඵලය වැඩි කරලා හරි. හරි, බලය අඩු කරලා හරි, වර්ගඵලය වැඩි කරලා හරි. එහෙනම් පීඩනය අඩු කරන්න පුළුවන් බලය අඩු කරලා. බලය අඩු කරනවා කියන බර අඩු කරලා. ඕනනම් ඉතින් ඇඳුම් ටික අයින් කරලා පොඩ්ඩක් බර අඩු කරගන්න පුළුවන්. තව තියෙන මොන හරි බරක් තියෙනවා නිදහස් කරලා බර අඩු කරගන්න පුළුවන්. හරි, වෙන බර අඩු කරන්න විදි නැහැ නේ. හරි, එහෙනම් එක විදිහක් තමයි බලය අඩු කරනවා. හරි, බලය අඩු කරනවා. ආයෙ මොනවද කරන්න පුළුවන්? ආ, වර්ගඵලය වැඩි කරනවා. කොහොමද වර්ගඵලය වැඩි කරන්නේ? ආ, පාලම උඩ ඇවිදන් යන්නේ නැතුව පාලම උඩ බඩගාගෙන යනවා. ආ, පාලම උඩ බඩගාගෙන යනවා. අපි බඩගාගෙන යද්දි මොකද වෙන්නේ? බඩගෑවෙනවා. හරිද? හරි, බඩගාගෙන යද්දි බඩගෑවෙනවා. බඩගෑවෙනවා කියන වර්ගඵලය සාපේක්ෂව මොනාගයක් වෙනවද? ඇහෙන්නේ නැද? වර්ගඵලය සාපේක්ෂව වැඩි. එතකොට වර්ගඵලය සාපේක්ෂව වැඩි කිය කෝ වර්ගඵලය සාපේක්ෂව වැඩි කිය පීඩනය සාපේක්ෂව අඩුයි. නැවත, කවුද වැඩි උනේ? වර්ගඵලය සාපේක්ෂව වැඩි වුණා. එතකොට පීඩනය සාපේක්ෂව අඩු වුණා. වර්ගඵලය වැඩි වුණා, පීඩනය අඩු වුණා. වර්ගඵලය වැඩි වුණා, පීඩනය අඩු වුණා. හරි, එතකොට කැඩෙන්නේ නැහැ. තේරුණා නේද? ඉතින් ඔය හැමදැනම තියෙන ෆිසික්ස් තව ගොඩාක් තියෙනවා පුතේ. හරි, ඔය මඩේ රෙද්දි, ගෙදර මඩ ගොඩක් තියෙනවා නම් පුතේ මිදුලේ මොකද කරන්නේ? ඇහෙන්නේ නැහැ. ඒ මඩවලට දානවා මොනවද? ලෑල්ලක්. ලෑල්ලක් දාලා අපි කරන්නේ වර්ගඵලය මොනවා කරගන්නේ? වැඩි කරනවා. පීඩනය අඩු කර. සමහර මඩගොඩවල් තියෙනවා අලින්ට යන්න පුළුවන්, මුවන්ට යන්න බෑ. ඇයි? අලියා බර වුණාට අලියාගේ කකුලේ වර්ගඵලයක් සාපේක්ෂව වැඩි, මුවාගේ වර්ගඵලය සාපේක්ෂව අඩුයි. තේරුණනේ පුතේ කතාව? හරි, ඕකේ. අන්න ඔය විදිහ තමයි පුතේ උතනදි සංසිද්ධිය. හරි, එහෙමනම් මේ අපි කතා කරේ පීඩනය. ඊට පස්සේ ආය තව මොනවද ඔයාලට දැනගන්න ඕනේ? බලගූරණය, මොමෙන්ට්. බලගූරණය, මොමෙන්ට්. බලගූරණය, මොමෙන්ට්. හරි, ආ, මේ ඔයාලා දන්නවනේ ගෙදර දොර ඇරෙන්නේ බලගූරණයට. හරි, යතුරක් එහෙම කරකවද්දී, හරි, බල යුග්මය කියලා තේරෙන දේ නේද? බලගූරණය. හරි, දැන් මගේ අත මේ මෙහෙම, මම මෙහෙම කරන්නේ මේ මේ අක්ෂේ වඩා. මේක කර්ම, මේක හයියෙන් කරන්න නැහැ පුතේ, මේ ෂර්ට් ගිරෙන හින්දා. හරි, මෙතන මේ දරා ගන්න බෑනේ. හරි, ඉතින් ඒකසේ දත්. හරි, දැන් මේ මෙතනදී, හරි, දැන් ඔයාලා වේට් ලිෆ්ටිං එහෙම කරනවා නම්, ඔයාලා මසල් මේ බොඩි බිල්ඩින් කරනවා නම්, අර මේ 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 බොඩි බිල්ඩින් මේ දැන් ඕක කරන්න යන්න එපා. මොකද වෙන්නේ? ඕක එච්චර කාලයක් කරන්න හම් වෙන්නේ නැහැනේ. කරන කාලෙක හැබැයි කවදාවත් පුතේ සප්ලිමෙන්ට්ස් එහෙම භාවිතා කරන්න යන්න එපා ඈ. හරි, සප්ලිමෙන්ට්ස් භාවිතා කරද්දී ඒ වගේ තියෙන හෝමෝනමය බලපෑම නිසා ඒකත් තමයි ඔය රුධිර නාලයම හීන් වෙලා හાર્ට් ඇටැක් එකේම හැදිලා ඉක්මනට මැරෙන්න තියෙන chance එක වැඩි. ඒක වෙනම කතාවක්. ඇඟ හදාගත්තට වැඩක් නැහැ. ඒ කාලෙ වෙද්දී මැරිලා ගිහිල්ලා. හරි, හරි, ඒක එකක්. අනිත් එක තමයි ඇඟ මෙහෙම හැදෙද්දි සමහර අය දැකලා තියෙනවද? ඇඟ මෙහෙම ලොකු වෙලා සමහර ඒරියාස් පොඩි වෙලා. හරි, හරිද? එතකොට සරලව සිද්ධිය ඒවා තේරුම් අරගන්න. හරි, ඉතින් මේ, හරිද, ඔයාලා මේ මසල් බිල්ඩ් කරන්න
කරන්න ඒක අවුලක් නෑ තමන්ගේක ලස්සනට තියාගන්න අපිත් නැති වෙලාවක් නෑ ඔයට. හරි ඒ කරාට මේ මොනවත් වෙන පාවිච්චික අමතර දේවල් පාවිච්චි කරන්න නැතුව එක්සර්සයිස් වලින් කරන දේක් ඕනනම් කරන්න. ඊට වඩා දැන් ඔයාලගේ ඇඟේ එහෙම අනවශ්‍ය විදියට ලොකුයි කියලා හිතනවා නම් ඇත්තම කතාව නිකන් නිරෝගී වෙන්න නිකන් බොරුවට ගොඩාක් සමහර අය කනවා. හරි ඉතින් එතකොට ඔයාලා මේ වගේ දේ වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ ඇඟ කෑම කන ප්‍රමාණය අඩු කරලා පොඩ්ඩක් එක්සර්සයිස් ටිකක් වැඩිපුර කරන්න. ඒ කියන්නේ ඇවිදින එක ඒ වගේ දේවල්. හරි හරි දැන් එකසේ වෙදත් මෙතන වටේ මෙහෙම දැන් ගූර්ණයක්නේ තියෙන්නේ. මෙන්න මේ වගේ භ්‍රමණයක් වෙනවා නම් හරි රොටේෂන් එකක් වෙනවා නම් අපි කියනවා මෙතන ගූර්ණයක් මොමෙන්ට් එකක් වෙනවයි කියලා. ඕ ලෙවල් කාලේ අර්ථ දක්වලා තියෙනවා. මොකද බල ගූර්ණය කියන්නේ කවුරු වාරයක් කවුරුයි කියලා. බලය වාරයක් මොකද බලයේ ක්‍රියාරේඛාවට ගූර්ණය ගන්නා ලබන ලක්ෂයේ සිට පවතින ලම්බක දුර කියලා. එහෙනම් බලය වාරයක් ලම්බක දුර. හරි බලය වාරයක් ලම්බක දුර. හරි දාගන්න බලය වාරයක් ලම්බක දුර. පුතේ මම මේව මේ බලන්න මම මේ ලම්බා කියලා ලියලා ඉවරයි. මේ ලම්බක දුරවත් කියලා ලියන්නේ නැත්තේ ඇයි? හරි මේව ලියන්නත් යන වෙලාව මේ දීපා ඌ කියලා දාලා දෙනවා. දිග පළල උස කිය කිය මම මේ ලියන්නේ නැත්තේ මේ අකුරු ටික හරි ලියන්න යන වෙලාව ඉතිරි කරගන්න. මෙයන් පොඩි සංකේතයක් විදිහට තමයි මේ පළවෙනි එකම වර්ග පළය කියලා නේද? මොකද මේ විදිහට ලියන්න ඕනේ කියලා ආදර්ශයක් දෙන්නන්න තමයි මම මේ ටික ලියලා තියෙන්නේ. අනිත් ඒවා ඉතින් ලියලා ඉන්න ඕනේ නැහැ නේද? තමාරේ ලෙවල් පන්ති ඇති මේක වර්ග පළය. හරි දීග හරි පරිමාව දීග පළල වාරයක් උස හරි කියලා ලියලා. හරි ගොම්පාටි ඉතින් ඊට වඩා දෙකේ පන්ති වල පළය. හරි බලය වාරය ලම්බක දුර. හරි බලය ඒකක මොනවද පුතේ? නිව්ටන්. ලම්බ දුර ඒකකය මීටර්. හරි නිව්ටන් මීටර්. අනික උදේට හැමදාම ඉදදි කාලා ඉන්න. හරි නිව්ටන් අද හැමදාම කෑම දෙන්නේ නැහැ වගේ. හරි ඊට පස්සේ හරි නිව්ටන් මීටර්. හරි එහෙනම් එයා නිව්ටන් මීටර්. හා නිව්ටන් මීටර්. නිව්ටන් මීටර් වෙනුවට අපි පාවිච්චි කරනවා ජූල්. හරි දැන් ගණ්ඩ රතු පෑනක්. රතු පෑනක් ඇරගෙන කපා ගණ්ඩ ඕනේ ඔතන එකක්. මොකද කපා ගන්න ඕනේ? බලා වැරැද්දක් කරලා ඔයා වරදක් කරනවා මචාන්. හරිද? හරි මොකද දන්නදර පුරක්කින්නේ ඇඟ හදන ඩැල්ල යන්නේ. හරි ඕකේ. හරි මේ නිව්ටන් මීටර් වෙනුවට ජූල් භාවිතා කළ හැක භාවිතා කළ නොහැක? බෑ ජූල් කියන එක ඔතෙන්ඩ දාන්න බෑ පුතේ. බලගූර්ණයට ජූල් දාන්න බෑ. ජූල් කියන එක කපා ගන්න නා ලියනවා. ඒයි හා මට කියන්න මේ නිව්ටන් මීටර් වලින් භාවිතා කරන්න පුළුවන් මයින්න පුළුවන් ඒවා තුන් දෙනෙක් ඉන්නවා. මොනවද නිව්ටන් මීටර් වලින් මයින්න පුළුවන් දේවල්? කාර්යයයි ශක්තියයි බලගූර්ණයයි. ඇහුනේ නෑ මොනවද? නමුත් කාර්ය ශක්තිය බලගූර්ණය මනින්න පුළුවන්. නමුත් ජූල් වලින් මනින්න පුළුවන් කවුරු විතරයි? එහෙනම්ද කාර්ය විතරයි. නැවත රාශි තුනක්. මොනවද රාශි තුන? කාර්යයයි ශක්තියයි බලගූර්ණයයි කියන තුන් දෙනාම මොනවද? නිව්ටන් මීටර් වලින් මනින්න පුළුවන්. නමුත් බලගූර්ණය දෛශිකයක්. බලගූර්ණය මොකක් කියලාද කිව්වේ? දෛශිකයක්. එයා මනින්න පුළුවන් මොන වගේන් විතරයි? නිව්ටන් මීටර් වලින් විතරයි. ජූල් වලින් මයින්ඩ බෑ. ඒකත් අර පොතේ උඩින් ලියාගන්න සුදුපාට එකේ. දැන් සුදුපාට එකේ ඒ පිටුවේ ලියලා තියෙනවා නම් ඊළඟ පිටුවේ ලියාගන්න එක. ඊළඟ පිටුවේ උඩ ලියාගන්න. ලියන්න. ඒක හොඳ අවබෝධයෙන් ලියන්න. අවබෝධයෙන් ලියන්න හොඳට. මොකද කාර්ය ශක්තිය බලගූර්ණය. කාර්ය ශක්තිය බලගූරණය යන රාශීන් තුනම රාශීන් තුනම ජූල් වලින් මැනිය හැකි වුවද ඒයි මොනවද ලියන්නේ? අවබෝධයෙන් ලියන්න කිව්වම ලියන්නේ නැතෝ අපි. හරි මොනවෙන් මැනිය කිව්වද?
නිවටන් මීට වලින් මැනිය හැකි වුවද දෛශිකයක් වන බලගූරණය මොමෙන්් කියන එක ජූල්වලින් ජූල්වලින් මැනිය හැක නොහැක නොහැක මේ මගේ නවල් විනාඩි දායක පොඩි බ්‍රේක ඇදනද කණ්ඩ නෙමේ අර කෑම කාලා ද ය මහලුකට අපි කොලාට මංකිවන පොඩියගේ පන්තිය පොඩියනේ කවද ලොකවාගේ පන්තිය දාලා තියනවා කියලා එකන වලගේ පන්තිය සාමන්‍යෙන් දහයයි පණහා දායයි පනස් පහ විතර වගේ වෙනකන් තියෙනවා. හරි මේ හරි එනම් විනාඩි දහයක බ්‍රේකයක් දෙන්නම්. අරි ඔන්ලයින් ඇත් විනාඩි දහයක බ්‍රේකයක් ගන්න ටක් ගලා බ්‍රේකෙන් පස සෙට්ටුමු. රුණේ අපි අවසාන වශයෙන් ලියලා තියෙනවා මොකක්ද බල ගූරණය නේ. හරි බලගූරණය මේ තව මොනවද ඔයාලට දැනගණ්ඩ ඕනේ ඕලෙවල් කාලි ඉගෙනගත්තේවා? අපි ලියමු ගම්්‍යතාවය 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 මොමෙන්ටම් කියන එක ගම්්‍යතාවය මොමෙන්ටම් හරි ගම්්‍යතාවයේ ඒකකය මොකද සොරි සමීකරණය ස්කන්ධවාරයක් ප්‍රවේගය ගම්්‍යතාවයට අපිට කියන්න පුලා ස්කන්ධවාරයක් ප්‍රවේගය හරි ස්කන්දේවාරයක් ප්‍රවේගය හම හැමෝම ස්කන්දේ ඒකක කිලෝග්‍රෑම් ප්‍රවේගය ඒකක එම්මස් ශ්‍රිණයක එතකොට ගම්්‍යතාවේ ඒකකය මොමෙන්ටම්වල ඒකකය කේජී එම්මස් ශ්‍රිණයක කේජී එම්මස් ශ්‍රිණයක හරි ඊළඟට පුතේ හරි ඊළඟට ආවේගය ආවේගේ එකනම් ඔයාලා ඔලෙවල් කාලේ අහලා නැහැ මම නිකන් දෙන්න පුතේ ඔක ආවේගය ආවේගය කියන්නේ ඉම්පල්ස් කියන එක පුතේ ඉම්පල්ස් කියන එක ආවේගයට අපිට ලියා ගන්න පුළුවන් බලය වාරයක් කාලය ආවේගය බලය වාරයක් කාලය හරි බලය නිව්ටන් කාලය තප්පර එනම් ආවේගය එන්නේ මොකද පුතේ නිව්ටන් තප්පර නිව්ටන් තප්පර ආය ඔයාලා ඕලෙවල් කාලේ ගොඩක් දන්නේවා මෙමයි අර ධාරාව ඒව එහෙම තියෙනවා මොන ධාරාවනේ වෝල්ටීයතාවය ප්‍රතිරෝධය තව තියෙනවා ප්‍රතිරෝධකතාවය සන්නායකතාවය සන්නායනතාවය චුම්බක ශ්‍රාවකණත්වය චුම්බක ශේෂ තීව්‍රතාවය විද්‍යුත් ශේෂ තීව්‍රතාවය විද්‍යුත් ආරෝපණය හරි පෘෂ්ටිකාත සංගුණකය දුස්රාවිතා සංගුණකය යම්මාපාංගේ හුක්ස් නියතය හරි ඊට පස්සේ පෘෂ්ටිකාතති සංගුණකය හරි කීක ගොඩාක් තියෙනවා ඉතින් ඕන්නේ නේවා ඒවා අපිට ඉගෙන ගන්න දෙක හමරත් තියෙනවනේ ඔය ඕලෙවල්වල ඉගෙන ගත්තේ විතර තව ඕන්නම් මේක ලියා ගන්නක සංඛ්‍යාතය ෆ්‍රීකුවෙන්සි සංඛ්‍යාතය එතකොට ෆ්‍රීකුවෙන්සි හා මොකද පුතේ සංඛ්‍යාතය සඳහා සමීකරණය කොහොනේ සංඛ්‍යාතය සඳහා මොකද සමීකරණය එක යට කාලය එක යට කාලය එක යට ආවර්ත කාලය කියන එක සංඛ්‍යාතය කියන්නේ එක යට කාලය එක යට කාලය පුතේ එක යට කාලය නම් එයාගේ ඒකකේ වෙන්න ඕනේ එක යට S එක යට S එතකොට එක යට S නම් එයාගේ ඒකකේ මොකද්ද වෙන්න ඕනේ පුතේ S ඍණ 1
හරි ස්ත්‍රිනයක එමනම් ස්ත්‍රිනයක නම් අනිතවා හර්ස් හරි හර්ස් හරි දැම්පුතේ ඔයාලා මුල්ල ඉන්නම්ම හොඳට වැඩ කරන්න අනිවාරෙන් මෙතන ඉදී 2026 රිසාල්සෙන දවසේ බයෝවල පළවෙනියයි මැත්ස්වල පළවෙනියයි දෙන්නම ඉදී හරි ඒක නෙමේ මට ඕනෙ පුතේ ඒ ඉන්න දෙන්න හරි දිස්ත්‍රික්කයේ පළවෙනියෝ දෙන්න වෙනවට වඩා වැදගත් වෙන්නේ ඒ දෙන්න එන්න ඕනෙ පුතේ ලංකාවේ හරි මුල් අය අතරට ඒක තමයි වෙන්න ඕනේ අවශ්‍යතාවය හරි දැන් මේ ගිය පාරේ එලවස් කරපු අයලක් කලාගෙත් සමහර අය ඉන්නවා පුතේ සබ්ජෙක්ට් දෙකක් ගහලා දෙනවා MCQ 50න් 47 48 ගහලා දෙනවා ඒ වුණාට එක සබ්ජෙක්ට් එකක් අඩු වෙලා එම නෙමේ සබ්ජෙක්ට් තුනම හරීම පැරලල් තුනම සාමාන්‍යයෙන් 48 49 අන්න ඒ මට්ටමට ගහන අයට ඉතින් හොඳ අයිලන් රෑන්ක් එකකට යන්න පුළුවන්. ඒක දැන් මුලින් ඉඳන්ම හොඳටම try කරන්න. මම කිව්වේ ඒකට අපේ වෙන වෙනම වැඩපිළිවෙළවල් තියෙනවා. ඒවා ඉස්සරහට කියලා දෙන්නම්. සබ්ජෙක්ට් තුනම හොඳට බැලන්ස් කරගෙන කරන්න. හරි දැන් මම කිව්වේ අර සමහර ළමයි මොකද ඕ ලෙවල් කරන ගමන් ඒ ලෙවල් කරලා කියලා. හරි දැන් මෙතන ඔන්ලයින් එකෙත් ඇති ෆිසිකල් පන්තියේ තින්නවද මන් දන්නේ නැහැ. හරි ඕ ලෙවල් කරන ගමන් ඒ ලෙවල් ක්ලාස් ආපු අය ඇති. එහෙම කරා කියලා අනිවාර්යෙන් අයිලන් රෑන්ක් එනවා කියලා එහෙම එකක් නැහැ. හරිද? ඒ ලෙවල් කරන කාලේ හරියට වැඩ කරන එක තමයි පුතේ කරන්න ඕනේ. මුලින් ඉඳන් හොඳට මහන්සි වෙන්න. හරි මුලින් ඉඳන් හරියට වැඩේ කරගෙන යන්න. ලොජිකලි හැම දෙයක්ම. හරි ලොජිකලි හැම දෙයක්ම කරගෙන යන්න. හරි ඉතින් ඕක තමයි තියෙන්න ඕනේ. අර හැම දෙයක්ම දැන් මේ මම ලොජිකලි කිව්වට මේ වගේ ඉතින් මහ ලොකු ලොජික් එකක් නැහැ. නිකන් ලිස්ට් එකක් වගේනේ තියෙන්නේ. ෆිසික්ස් පටන් ගන්න පුතේ ඔන්න යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන්. හරි ඕන්න YouTube එකේ බලන්න දැනට අවුරුදු 2-3කට කලින් ඔයාලගේ අයියලක්කලාට දාපු එකක් තියෙනවා යාන්ත්‍ර විද්‍යාවේ චලිතය කියලා. දැනටම බලලා තියෙනා ඉන්නවද දොස්සන්? යාන්ත්‍ර විද්‍යාවේ චලිතය. මර වටපිට බලන කවුරුත් බල්ල දනද දන්නේ කියලා හරි හරි ඒමනම් කවුරුත් අත උස්සන්නේ හරි මොකද වෙන්න ඔයාලා ඉතින් ඒකෙම ඔන්නම් බලන්ඩ පටන්ගන්න දැම් මේ දවසල වැඩකුත් නෑන හරි යාන්ත්‍ර විද්‍යාවත් තියෙනවා චලිතය චලිතය පාඩම හරි ඒකෙද දුර විස්ථාපනය වේගය ප්‍රවේගය දාලාහෙම අලුතෙන් චලිත සමීකරණ ටික්ම හදනවපතේ ගණා පුළුවන්නන් ඒටික බලාගන්න ලියාගන්න අපේ YouTube චැනල් එකේ හරි සාමාන්‍යයෙන් මාස අවුරුදු 3කට විතර වගේ කලින් කොවිඩ් දවස්වල හරි ඒ කාලේ පුතේ උගන්නන්න වෙන ප්ලැට්ෆෝම් එකක් තිබ්බේ නැහැනේ ඔන්ලයින් තමයි YouTube එක හරහා තමයි ඉගැන්වුවේ හරි ඉතින් නිකන් ඔය බලන්න අන්නේ වගේ මොනව හරි දැන් ඔය උදාහරණයක් විදිහට දැන් ඔය ටියුට් එක දීලා තියෙනවනේ ඔය ටියුට් එකේ තියරි නෝට් එක හොඳට කියවන්න තනියෙන් තනියෙන් කියවල පුළුවන් නම් තනියෙන් අවබෝධ කරගන්න. හරි ඒ වගේ මම උගන්නන කම්ම ඉන්නේ නැතුව හරි ඔයාලා next level එකේ පොඩ්ඩක් වැඩක් කරන්න. හරි එතකොට තමයි ඔයා අනිත් අයට වඩා ඉස්සරහට එන්නේ. හරි දැන් මම සාමාන්‍යයෙන් මම දැන් අර කිව්වේ එක අවුරුද්දක පළවෙනියා island first දෙවෙනියා island fourth එහෙම කියලා. හැබැයි ඒ අවුරුද්දේ මට මතක විදිහට maths වල පළවෙනියාගේ තිබ්බේ island 50 ගානක්ද කොහෙද rank එක. දැන් සමහර අවුරුදු වල තියෙනවා බයෝ වල පළවෙනි අයිලන් මුල් 10 ඇතුළට එනවා මැත්ස් වල පළවෙනි මුල් 10 නෑ සමහර අවුරුදු තියෙනවා මැත්ස් වල පළවෙනි අයිලන් මුල් 10ට එනවා බයෝ වල පළවෙනි මුල් 10 නෑ සමහර අවුරුදු වල තියෙනවා දෙකම නෑ පුතේ මුල් 10 ඇතුළේ හරි මං ඒ අතින් පුතේ හොඳම අවුරුද්ද කියලා සලකන්නේ 2017 හරි 2017 අවුරුද්දේ තිබ්බ විශේෂත්වය තමයි පුතේ හරි මේවා මං අර කිව්වා වගේ පුතේ ඕල් සිලබස් නිව් සිලබස් වෙන් කරපු අවුරුදු නෙමෙයි හරි මං සාමාන්‍යයෙන් රෑන්ක්ස් ගැන කතා කරද්දී ගොඩාක් ප්‍රයොරිටිය දෙන්න පුතේ නිව් සිලබස් රෑන්ක්ස් වලට හරි ඒ නිව් සිලබස් රෑන්ක් වල මෙහි බයෝ වල පළවෙනියා පුතේ හරි බයෝ වල පළවෙනියා අයිලන් 10 හරි බයෝ වල පළවෙනියා අයිලන් මුල් 10 ඒ කියන්නේ 10 වෙනියා මැත්ස් වල පළවෙනියා හරි මැත්ස් වල පළවෙනියා පුතේ අයිලන් 15 හරි මැත්ස් වල පළවෙනි අයිලන් 15 මේකේ ඉතින් දෙන්නම හොඳ රෑන්ක් අයිලන් 15 කියන්නේ පුතේ ලංකාවේ දිස්ත්‍රික්ක 20 ගානක් තියෙද්දී නේ පුතේ මේ දෙන්නම ඔන්න ඉස්සරහා ඉන්නවා ඉතින් ඒක ලේසි නෑ මේ බයෝ වල පළවෙනි මේ මැත්ස් වල පළවෙනි පුතේ මේ දෙන්නම අපේ ක්ලාස් එකේ හිටපු දරුවෝ දෙන්නෙක් දෙන්නම හරි සෙන් ජෝසෙප් එකේ දෙන්නෙක් මේ දෙන්නා පුතේ ඇත්තටම ඉස්කෝලේදී ඒ යාළුවෝ නෙමෙයිලු එනවාට අපේ ක්ලාස් වල පේපර් එකේ වැඩි ලකුණු ලිස්ට් එකේ එහෙම ඉඳලා හරි මමම තමයි මේ දෙන්නව සෙට් කරේ
සෙට් වුණා කිව්වම ඉතින් අය නේද? හරි වෙන දේවල් නෙමෙයි. හරි ඉතින් මේ ඊට පස්සේ හරි ඊට පස්සේ මේ දෙන්න පුතේ මේ සාමාන්‍යයෙන් දෙන්නට දෙන්නම හරි දෙන්න අතරේ තර කියන්නේ දෙන්න යාළුවෝ දැන් අන්තිමේට හරි එතුමාට දෙන්න හොඳට වැඩ කරා. හරි මේ අක්කගේ විශේෂත්වය තමයි මේ අක්කගේ අක්කත් මේ මේ මෙඩිසින් ගියා. හරි එහෙම මෙඩිසින් ගිහිල්ලා අන්තිමේට පුතේ තියෙන සිද්ධිය තමයි හරි මේ මෙයාගේ තව වැදගත්කමක් තියෙනවා. මෙයා ඕලෙවල් කාලේ අන්තිමේට ඕලෙවල් අන්තිමේට පුතේ පන්තියේ 15 වෙනියලු. ඕලෙවල් අන්තිමේට පන්තියේ 15 වෙනියා, ඒලෙවල් වල ලංකාවේ 15 වෙනියා. තේරුණා නේද පුතේ කතාව? ඒ වගේම පින්නවල අයියා කෙනෙක් හිටියා පුතේ 2016 වගේ. හරි මිනිහා ඕලෙවල් වල පන්තියේ 10 වෙනියා. පන්තියේ 10 වෙනියා, හැබැයි ඒ ලෙවල් වල ලංකාවේ 6 වෙනියා. හරි ඒ කියන්නේ ඕ ලෙවලුවේ ඒ ලෙවල් පැහැදිලි වෙනස්. හරි මෙයාගෙත් ඉතින් පුතේ මෙහා මේ මෙහා පවුලේ වැඩිමලා. ඊට පස්සේ එයාගේ මල්ලි කෙනෙක් ආයේ ක්ලාසස් ආවා. එයා පුතේ මෙහෙ නෙමෙයි නුවර ධර්මරාජේ. එයා ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ පුතේ 2017 නම් මල්ලි 2020 වගේ මට මතක විදිහට 20 හෝ 21 එයාත් පුතේ මෙඩිසින්. ඉතින් ගෙදර ළමයි දෙන්න දෙන්නම දොස්තරලා. මේ ගෙදර ළමයි දෙන්න එක්කෙනෙක් ඉංජිනේර අනෙක් එකන ඩොක්ටර්. මේකේ තියෙන මෙන්න මේ අක්කගේ තියෙන විශේෂත්වය දැන් මේ අක්කයි එයාගේ අක්කයි දෙන්නම ක්ලාසස් ආවා. ඒ දෙන්නගේ විශේෂත්වය ඒ දෙන්නගේ අම්මා හරි අදාළ පාසලේ හරි භෞතික විද්‍යාව විෂය උගන්වන ටීචර් කෙනෙක්. ඉතින් හිතන්නකො බලන්න ඒ ටීචර් හරි මට ඇත්තට මේක මාරකරුත්තයක්. හරි දැන් මට ඉස්කෝලේ ෆිසික්ස් උගන්නපු ටීචර්ගේ දුවල පුතාලා 3 දෙනාම හරි ක්ලාස් ආවා. එක්කෙනෙක් මෙඩිසින්, අනිත් එක්කන ආයුර්වේද මෙඩිසින්, අනිත් එක්කන ඉංජිනේරින්. හරි ඒ දරුවත් එක්ක හිටපු මටේ විස්තරේ මතක් වුණේ මෙහෙමයි. ඒ දරුවත් එක්ක හිටපු එයාගේ යාළුවෙක් මේ එක්කගෙන ආවා තමන්ගේ මල්ලිව මේ ඊයේ පන්තියට. මං හිතන්නේ මේ පන්තිය ඇති කොහේ හරි. හරි ඒ අක්කත් මෙඩිසින්. හරි ඉතින් ඒ වගේ මොනවා හරි පුතේ ඔයාලගෙත් කතාවක් ඉස්සරහට නිර්මාණය වෙයි. හරි ඔයාලා ට්‍රයි කරන්න 2026 කෑගල්ලේ පළවෙනියෝ දෙන්න කොහොම හරි කරලා නිකන් පළවෙනියෝ වෙලා වැඩන්නේ අයිලන්ඩ් 500 විතර වෙලා. දිස්ත්‍රික්කේ පළවෙනි අයිලන්ඩ් 500. එහෙම වැඩන්නේ. හරි අයිලන්ඩ් මුල් 10 ඇතුළට එන්න ට්‍රයි කරන්න. හරි තියෙන ප්‍රශ්න හැම වෙලාවෙම කතා බහ කරලා අහන්න. වැඩ කරන අය දන්නවනේ තමන්ට පොටෙන්ෂල් එක තියෙනවා කියලා. දැන් ඊළඟට වැඩි ලකුණු ලිස්ට් එහෙම ආවම පස්සේ හොඳට හරි බලන්න. හරි දැන් එනම් මේක හර්ට්ස්. හරි මෙතනින් එහාට අපි මේ වගුව නවත්තමු. නවත්තලා දැන් මෙහෙම ඔයාලට තේරෙනවද පුතේ ඔය වගුව දිහා බලපුවාම? හරි ඔය වගුව දිහා බලපුවාම ඔයාට තේරෙනවද ඔය ඒකක අතරෙත් හරි තව වර්ගීකරණයක් තියෙනවා කියලා? හරි ඔය ඒකක අතරෙත් වර්ග දෙකක් තියෙනවා කියලා පේනවද? තියෙනවද? ඔය ඒකක අතරෙත් තව වර්ගීකරණයක් තියෙනවා කියලා පේනවද? ඔව්. මොකද්ද? සමහර ඒවට තියෙනවා මේ වගේ නිව්ටන්, ජූල්, වොට් වගේ විශේෂණම්. මොන වගේ නන්ද? විශේෂණම්. හරි නිව්ටන්, ජූල්, වොට් වගේ විශේෂණම් තියෙනවා සමහර ඒවට. සමහර ඒවට විශේෂණම් නැහැ. හරි මොනවද විශේෂණම් නැති ඒවා? අනේ ඉතින් බලලා කියපල්ල පුතේ. ඊයා දැන් මම ඊයේ ඈ දැන් මේ කෑගල්ලේ ක්ලාස් එක කරලා නුගේගොඩ ක්ලාස් එක කරද්දි උත්තර දිගන් දෙන ප්‍රමාණය අහසයි පොළවයි වගේ. නුගේගොඩ ළමයා ටක් ගාලා වචන පිට වෙන ගමන් ටක් ගාලා උත්තර දෙනවා. එහෙම බෑ. ඉස්සර අයලක් කළ වැඩියෙන්ම උත්තර දුන්නේ දැන් අදහවස 2024 පන්තිය තියෙනවා. ආය මම නිකන් චෝක් කෑල්ල තියන්න විතරයි තියෙන සමහර තැන්වල උත්තරේ කියනවා. එයාලා මාව තේරුම් අරගෙන දැන් අපේ ආශ්‍රයට පුතේ අවුරුදු 2ක් විතරනේ එයාලත් එක්ක. හරි ඉතින් හරි එයාලා එහෙමයි. දැන් ඔයාලා බය වෙන්න එපා. ඩක් ගාලා මට උත්තර දෙන්න. හොඳයි ඔයාලා. හරි ඒක මට කියව හොඳ එක තව හොඳ කරගන්න. හා මට කියන්න ඕක බලපුවම සර් අනේ අපිට හිතන්න බෑ සර් අපිට පුළුවන් සර් කිව්වහම පස්සේ හරි ඔළුව දාගත්ත වතුර බේසමක පාඩම් කරා.
හිතන්න පුරුදු මොනක්ද දැන් ඔගේ තියෙන මොනද? සමහර ඒවා තියෙන විශේෂණම් රහිතයි, සමහර ඒවා තියෙන විශේෂණම් සහිතයි. මොනවද විශේෂණම් රහිත ඒවා? ගම්මෙතාවේට UKG MS ශ්‍රේණි එක. ඊට කලින් මං උඩම තියෙනවා මොනවද? මොනවද? වර්ගඵලය, අය, පරිමාව. ඒවා විශේෂණම් රහිත ඒවා, අනිත් ඒවා තියෙනවා විශේෂණම් සහිත ඒවා. දැන් ඒතකොට ඔයාලා හිතනවා නේද පුතේ, භෞතික රාශියක් කිව්වහම ඒකකයක් තියෙන්නම ඕනේ කියලා. භෞතික රාශියක් කිව්වහම ඒකකයක් තියෙන්නම ඕනේද? කියහා ඕනෙමද නැද්ද? ඉතින් තමන්ට හිතෙන දේ කියන්න. ඔයාට වැරදුනා කියලා අවුලක් නැහැ නේ පුතේ. ඔයා තමයි ළමෙන්නේ. ඈ ඕනේද? ඕනේද? ඈ ඕනේ නැහැ. ඕනේ හරි නැහැ කියන අය තුසන්. හරි උදාහරණයක් කියන්න පුතේ. නැහැ කියනවනම් හේතුවක් තියෙන්න ඕන. අන්න හරි. ඔයා හේතුවක් ඇසර් මට හිතුනා ඉතින්. එහෙමද? එහෙම බෑ. එහෙම බෑ. මොකද කියන්නේ පුතේ? සමහර දේවල් තියෙනවා මනිනවා අපි. මනිනවා කියන්නේ එයාට වටිනාකමක් තියෙනවා. ඒ වුණාට යුනිට් එකක් නැහැ. හොඳම උදාහරණය තමයි අර දරුවා කිව්වා ඕ ලෙවල් වලදී ඔයාලා හරි වර්තනාංකය කියලා එකක් ඉගෙන ගන්නවා. රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් කියලා එකක් ඉගෙන ගන්නවා. හරි රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් වර්තනාංකය. හලෝ වර්තනාංකය කියන්නේ මොන අයි බෙදීම මොන ආර් කියන එකද? සයින් අයි බෙදීම සයින් ආර්. එයාට ඒකකයක් වර්තනාංකය සයින් අයි බෙදීම සයින් ආර්. හරි සයින් අයි බෙදීම සයින් ආර්. එතකොට එයාට වටිනාකමක් තියෙනවා. ඔයාලා අහලා තියෙනවද දන්නේ ජලයේ වර්තනාංකය කීයද? ජලයේ වර්තනාංකය අහලා තියෙනවනේ ඕලෙවල්ල සත්‍ය ගැඹුර දුස්ස ගැඹුර කියලා එම සූත්‍රයක් එහෙම තියෙනවා නේද? ඕලෙවල්ල ආලෝකය කියලා එකක් අහලා තියෙනවද? අඩුම තර මේකවත් කියපා. හරි හරි උතරන අපි කියනවා ජලයේ වර්තනාංගේ 3/4 කියලා. හරි ජලයේ වර්තනාංගේ 3/4 ජලයේ වර්තනාංගයේ 3/4 3/4 කියලා කියන්නේ හරි 3/4 කියලා කියන්නේ පුතේ 1.33. හරි 1.33 ඒක ජලයේ වර්තනාංකය. හරි 1.33. එතකොට ඒ ජලයේ වර්තනාංකයනේ. හරි අන්න ඒකට දැන් එනං ඒ අගයක් තියෙනවා. ඒ කියන්නේ මනින්න පුළුවන් අගයක් තියෙනවා. මේක භෞතික රාශියක්. ඒ වුණාට මෙයාට ඒකකයක් නැහැ. එහෙනම් ලෝකේ භෞතික රාශි වර්ග දෙකක් තියෙනවා. මොනවාද භෞතික රාශි වර්ග දෙක? ඒකක තියෙන එමයයි ඒකක නැති ඒවයි. ඒ වගේම අය වර්ගීකරණය කරන්න පුළුවන් මූලිකයි පරිපූරකයි ව්‍යුත්පන්නයි. දැන් තේරෙනවද ඇයි පරිපූරක වෙන් කරලා තියෙන්නේ කියලා? හරි මට කියන්න පරිපූරක කියන්නේ මූලික භෞතික රාශියක්ද? ඈ නෑ. ඇයි එයාට වෙනම අර්ථ දැක්වීමක් තියෙනවා නේද? මතකයි නේද ටීට රේඩියන් කියන එක? මේ බලන්න කවුරු බෙදීම කවුරු කියලා දැරගෙන තියෙන එස් බෙදීම ආර්. එහෙනම් මෙයාට අර්ථ දක්වන්න බැයිද? පුළුවන්. එහෙනම් මෙයා මූලික භෞතික රාශියක් නෙමෙයි. තේරුණා නේද පුතේ කතාව? ඒ වුණාට මේක අර වෙනම වෙන් කරලා තියෙන්නේ මේකෙන් මොනව මනින නිසාද? කෝණ මයින නිසා. ඒ වුණාට පුතේ අතීතයේදී එහෙම වෙනම වෙන් කරාට හරි 1995 අවුරුද්දේ වගේ ඉඳන් ඕක ආපහු අරගෙන තියෙනවා. මොන භෞතික රාශියක් විදිහටමද? ව්‍යුත්පන්න ගණයටම. ඒ වුණාට ලංකාවේ සිලබස් එකේ තවමත් ඕක තියෙන්නේ හරි වෙනම භෞතික රාශි වර්ගයක් විදිහට. ඒකයි අපි ඔය වෙනම දීලා තියෙන්නේ. ඇත්තටම පරිපූරක භෞතික රාශියත් මූලික විදිහට ගන්නේ ව්‍යුත්පන්න විදිහටද? ඇහෙන්නේ නැද? ආව් පරිපූරක ඇයි වෙනම දාලා තියෙන්නේ? කෝණ මනින නිසා. ඒවා අර දෙකට දෙකෙන් එකට දාන්න කිව්වොත් ඇහෙන්නේ? මූලික එකක්ද ව්‍යුත්පන්න එකක්ද? ව්‍යුත්පන්න එකක්. හරි මූලික එකක්. ඒක දැන් ඒකේ අර පොඩි ඒවා එකතු වෙලා තමයි තව ව්‍යුත්පන්න රාශිත් හැදෙන්නේ. හරි හරි ඔය කතාව හරි. අපි දැන් මෙහෙම ලියමුකෝ. හරි දැන් මට කියන්න ඔය යුනිට්ස් ඇතුලේ කොටස් කීයක් තිබුණාද පුතේ? දෙකයි. මොනවද දෙක? විශේෂණාම විශේෂණාම සහිත ඒවයි, අනිත් එක විශේෂණාම රහිත ඒවයි. හරි ලියා ගන්නකෝ. ඉහත ව්‍යුත්පන්න ඒකක දේශ බලද්දී බැලීමේදී
ඒකක දේශ බැලීමේදී ඒකක දේශ බැලීමේදී එය නැවත මූලිකාකාර දෙකකි එක එක විශේෂ නාම විශේෂ නාම රහිත ව්‍යුත්පන්න ඒකක දෙවෙනි එක විශේෂ අතන ඕන්නම් වරහන් ඇතුළේ ලියාගන්න පුතේ වර්ගමීට ඝනමීට වගේ දේවල් හරි ඊට පස්සේ ඊළඟ එක විශේෂ නාම සහිත ව්‍යුත්පන්න ඒකක විශේෂ නාම සහිත ව්‍යුත්පන්න ඒකක උදාහරණ විදිහට දාන්න පුතේ නිව්ටන් හරි ජූල් වොට් හරි නිව්ටන් ජූල් වොට් වගේ ඒවා හරි ඊට පස්සේ ඊළඟ කාරණය හරි ඊළඟ කාරණය හරි දැන් එනම් මට කියන්න භෞතික රාශියකට ඒකකයක් තිබීම අත්‍යවශ්‍ය වේ අත්‍යවශ්‍ය නොවේ ඒකකයක් තිබීම අත්‍යවශ්‍ය වේ අත්‍යවශ්‍ය නොවේ අත්‍යවශ්‍ය නොවේ හරි ලියන්න භෞතික රාශියකට ආසර් සම්පත් පොත කියන්නේ මොකද්ද හරි පුතේ මං ඒ ගැන කියලා දෙන්නම් පන්තිය ඊළඟට තියෙන දවසේ දැන් අදත් අපි යම් යම් දේවල් ටිකක් පුතේ කතා කරන්නේ අමතර දේවල් ටිකක් දවසෙන් දවසේ ඉසට්ස් කෝ හැදෙන විදිහ කොහොමද දිස්ත්‍රික් කෝට එක කොහොමද අයිලන් රෑන්ක් වලින් කොහොමද මේ මෙරිට් කියන්නේ මොනවද ඒවා මම දවසෙන් දවස කියලා දෙන්නම් පුතේ හරි දැනට හරි දිස්ත්‍රික් කෝට දන්නේ නැති වුණත් හොඳට වැඩ කරන්නකෝ හරිද ඕකේ හරි සම්පත් පොත නැතත් මේ තියෙන පොතේ සම්පතක් කරගෙන වැඩ කරන්නකො පොතේ හරිද ඕකේ හරි මොකද අපි කිව්වේ මොකද කිව්වේ භෞතික රාශියකට ඒකකයක් තිබීම අත්‍යවශ්‍ය නොවේ ඒකකයක් තිබීම අත්‍යවශ්‍ය නොවේ උදා වර්තනාංකය හරි ඊට පස්සේ තව පොඩ්ඩක් තරුවක් දාලා ලියාගන්න මෙහෙම ලියන්න මෙහෙම හරි පරිපූරක භෞතික රාශි කෝණ මැනීම නිසා වෙනම අර්ථ දැක්වුවද වෙනම අර්ථ දැක්වුවද වෙනම අර්ථ දැක්වුවද පසුකාලීනව
ඒවාද ව්‍යුත්පන්න භෞතික රාශි ගණයට වර්ගීකරණය කෙරුණේ. හරි. හරි. මාතෘකාව ලියාගන්න. ඒකක නොමැති භෞතික රාශි. හරි. ඒකක නොමැති භෞතික රාශි. ඕකේ. හරි පුතේ. එනම් අපි ඊයේ නුගේගොඩ පන්තියේ තෝන් ඔතෙන් එනකම් කරලා තමයි නැවැත්තුවේ. හරි, ඊට පස්සේ අපි ප්‍රශ්න ටිකක් කරා. හරි, හැමෝම ඊළඟ සතියේදී මේ වගේ පොද්දයක් හදාගෙන ඉන්න ඕනේ. මේ ඒකකහ මානවලට, ඒ වගේම මැතමැතික ස්කිල්ස් වලටත් මේ වගේ පොත් දෙකක් හදාගෙන ඉන්න ඕනේ, පොත්පතක් හදාගෙන ඉන්න ඕනේ. එතකොට ඔය පොත් දෙකේ තමයි වැඩ කටයුතු ටික කරන්නේ. හරි, මට කියන්නකෝ බලන්න. මේ මං දැක්කා ටියුට් එකේ සමහර අය ගණන් හදනවා. ඒ මෙහෙම යටින් ඉරි ඇඳ ඇඳා. ඒ වගේ ගොම්පාට් කරන්නේ. මෙතන යට ඉරි අඳින්නේ නැහැ. විද්‍යාත්මකව ඉගෙනගෙන නැද්ද? ඈ, අපේ ගෝලියෝ ඉන්නවා ටියුෂන් කරන ඕනේ තරම් ඕලෙවල් සර්ලා කියලා දීලා නැද්ද? මේ මෙහෙම පුතේ, දැන් මෙතන ඉරි අඳුත් තියෙන ප්‍රශ්නේ මොකද්ද? බැරි වෙලා හරි ගෙදර ගිහිල්ලා ඕවා කරද්දී. හරි, ආපහු මේ ප්‍රශ්නෙට අහවල් උත්තරේ කියලා පේනවා. එතකොට ප්‍රශ්න කියවන උත්තරේ කියවන ප්‍රශ්න කියවන උත්තරේ කියන ප්‍රශ්න කියවන උත්තරේ කියනවා. යටින් දාන්න එක දෙක. දැන් මෙතන ප්‍රශ්න හතක් තියෙනවනේ. එක දෙක තුන හතර පහ හය හත කියලා අංක හත දාන්න. අංක හත දාලා ඒ යට තමයි පුතේ උත්තර ටික ලියන්නේ. තේරුණා නේද? ආයේ මේ පිටුවේ මොනවත් ඔයා ලියන්නේ නැහැ. හරි, ඔන්න ඔහොම තමයි පුතේ සිද්ධිය. හරි, අහගන්න. පළවෙනි ප්‍රශ්නය මූලික භෞතික රාශියක් නොවන්නේ. ටට්ටක් ගාලා උත්තර ටික කියාගෙන යන මොනවාද මූලික භෞතික රාශියක් නොවන්නේ? මොකක්ද? කවුද? ආරෝපණය. ආරෝපණය මූලික භෞතික රාශියක් නොවන්නේ. ආරෝපණය. හරි, ආරෝපණය. ඊළඟට මම තුන්වෙනි එකට යනවා. එකට එතකොට උත්තරේ පුතේ දෙක. තුන්වෙනි එකට යනවා. මේ අතරින් ව්‍යුත්පන්න භෞතික රාශියක් නොවනුවේ. ව්‍යුත්පන්න භෞතික රාශියක් නොවනුවේ යනු ගෑනු නොවන උන් කවුද? පිරිමි. කොල්ලො නෙමෙයි බං. කොල්ලො කියපම හරි, කොල්ලො තිනවා, කොළු තාත්තලා තිනවා, සීයලා තිනවා. ගෑනු නොවන අය පිරිමි. හරි, එහෙනම් ගෑනු නොවන අය පිරිමි. එහෙනම් ව්‍යුත්පන්නවුන් නොවනුන් කවුද? මූලික අය. කවුද ව්‍යුත්පන්න නොවන මූලික අය? කවුද? අන්න මූලික අය. කවුද එතකොට? මවුලය. හරි, මවුලය. ඊට පස්සේ හතරවෙනි එක මූලික භෞතික රාශියක් හා ව්‍යුත්පන්න භෞතික රාශියක් වන්නේ. කවුද පුතේ ගන්න පුළුවන් උත්තරේ? මූලික එකකුයි ව්‍යුත්පන්න එකයි. එතකොට මුලින්ම තියෙන්න ඕනේ මූලික එකක්. ස්කන්ධය හරි, කාලය හරි, දෙකෙනි එක වැරදි. පුතේ ඊළඟ ව්‍යුත්පන්නය ස්කන්ධය දිග දෙකම මූලිකයි. පරිමාව මවුල ප්‍රමාණය. හරි, එතකොට ව්‍යුත්පන්නයි මූලිකයි, කාලය ස්කන්ධය දෙකම මූලිකයි. උත්තරේ ගන්න පුළුවන් කියන උත්තරේ ඉක්මනටක් කළ කියන්නේ ධාරාවයි ආරෝපණය. නැවත, ධාරාව මොන භෞතික රාශියක්? මූලික භෞතික රාශියක්. ආරෝපණය යනු ව්‍යුත්පන්න භෞතික රාශියක්. තේරුණනේ පුතේ කතාව? තුන්වන උත්තරේ ධාරාවයි ආරෝපණයයි. හරි, ඊට පස්සේ පස්වෙනි එක ඕලෙවල් දැනුමෙන් කරන එක. පස්වෙනි එක ඕලෙවල් දැනුමෙන් කරන එක. ඒලෙවල් නම් මම කියලා දුන්නේ. හරි, දැන් පුතේ මේ අහන්නකෝ. ඕලෙවල් අර මොනවද? ඕලෙවල් දැනුම කියද්දි මතක් වුණේ. හරි, දැන් ඕලෙවල් වල අර තිබ්බ මේ මොනවද අනෙක් විෂයන් ඔක්කොම අයින් කරන්න. මැත්ස් පොතයි සයන්ස් පොතයි හරි තියාගන්න. තව අපි ඉතිරි හම්බ වෙන්නේ දවස් කීපයකට පස්සේ. කියන්නේ දැන් එන සඳුදා නෙමෙයි ආයේ පන්තිය දෙන්නේ. කවද? එන සිකුරාදා. ආයේ අනිත් කාරණේ කිව්වා, ඔය ක්ලාස් පීස් එමයි ඊළඟ මාසෙට කියලා ගෙවන්න ඕනේ නැහැ. මේ මාසේ කාඩ් එකෙන්ම ඊළඟ මාසෙත් එන්න පුළුවන්. හරි, මොකද මේ මාසේ භාගයයිනේ තියෙන්නේ. දැන් පුතේ, දැන් ආයේ ඊළඟ සතියේ එනකන් කියලා නිකන් ඉන්න එපා. ඕන්නම් ට්‍රිප් එකක් යන්න පුතේ. උපරිම දවසයි හෝ දෙකයි.
ඉතිරි දවස්ටිකේ මේ ටියුට් එක තනියෙන් කියවන්න. ආය දැන් මේ ඕලෙවල් ඉංග්‍රී පලින් පස්සේ ඉංග්‍රීසි කෝස්. හරි වෙන වෙන වෘතීය පුහුණු රෙද්දවල් ලොව කරන්න යන්න එපා. ඒ රෙද්දවල් ඔක්කෝම කරන්ඩ ඒලවල් රිසල් සාවට පස්සේ කැම්පස් යන්ඩ ඉන්නකං ඉන්න කාලේ. හරි ආය දැන් මොනවද සයන්ස් වලට හරි මොනවා කියලා සෙමිනවල ගිහිලා ආය මොනවත් අහගෙන යන්න ඉන්න එපා. දැන් ඔයාලා පන්ති තෝරගෙන ඇති. දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් වැඩ කරන්න. හරි මෙහෙම කරන්න. සයන්ස් පොත දැන් හොඳට මුලේ ඉඳන් කියවන්න. හරි YouTube එකේ මම අර කිව්ව චලිතේ පාඩම් ටික බලන්න පටන් ගන්න. කැමැතිනම් මම මේ කියන්නේ දැන් මම කිව්වේ අවුරුදු 16 ළමෙක් ඉන්න අහන්නකො. අවුරුදු 16 ළමෙක් ඉන්නවා කිව්වේ 2024 පන්තියේ. එතකොට ඔයාලට බැරි නෑ පුතේ, පුළුවන් නම් ඒව කරන්න. එහෙමයි කියලා මේ අන්තිම පාඩම අල්ලගෙන දඟලන්න යන්න එපා ඈ. හරි මම අර කිව්වේ චලිතයේ පාඩම. නිකන් පුළුවන් නම් බලන්න. ළඟේක බලන්න නෑ කිව්වේ. ළඟේක එහෙම කරද්දි හිහි ගාල hina වෙනවා ඇති කකුලත් මෙරික මෙරික. හරි ඌව තමයි විශ්වාසම කරන්න එපා. ඌ සමාලලට චලිතයත් බලලා භ්‍රමණ චලිතයත් බලයි. හරිද? හරි තේරුණා නේද කතාව? හරි. ඉතින් මේ අන්න ඕක තමයි තේරුම් ගත යුත්තේ. දැන් ආයේ කාලේ අපතේ දාන්න එපා. ට්‍රිප් එකකට ඕන නම් දවස් දෙකක් අයින් කරන්න. හරි ඒ අරනකොට දැන් ඒ ලෙවල් ඔයාලා ඇඩ්වාන්ස් කට්ටිය. හා හරි පහතේ වයින් දෛශිකයක් නොවෙන මේ ඒ ඒ හෙත් නිසත් හයි මොකක්ද ඔක ගහන්නේ? හරි පහතේ වයින් දෛශිකයක් නොවෙන මේ මොනවද දෛශිකයක් නොවෙන මේ? ගම්මෙතාවේ මොමෙන්ටම් දෛශිකයක්, බලයේ දෛශිකයක්, ප්‍රවේගයේ දෛශිකයක්, විස්ථාපනයත් දෛශිකයක්. දෛශිකයක් නොවෙන මේ කවුද? පීඩනය. අපි කියනවා පුතේ පීඩනයට සමසර්ව දිශ රාශියක් කියලා. හරි ඊට පස්සේ පුතේ හයවෙනි එක අදිශයක් සහ දෛශිකයක් වන්නේ කවුද පුතේ? උත්තරය අර දැන් අර අපි ඉස්සෙල්ලා නෝට් එකෙත් දුන්නා. කාර්ය ශක්තිය අදිශයක් වුණාට බලගූරණය දෛශිකයක්. හරි එහෙනම් එතන ගන්න පුළුවන් උත්තරේ කියවෙන උත්තරේද? පළවෙනි උත්තරේ. හරි මේ දැන් මේක පිළිවෙලින්නේ. දැන් පළවෙනි එක දෙවෙනි එකේ තියෙන දෛශිකයකුයි අදිශයකුයි, තුන්වෙනි එකේ දෙකම අදිශ. හරි හතරවෙනි එකේ ස්කන්ධයේ ඝනත්වය දෙකම අදිශ. මම මේ මම තාම අදිශ දෛශික කියලා දුන්නේ නැහැ. නිකන් මේ ඕ ලෙවල් පුළුවන්ද කියලා මේ ප්‍රශ්නේ දාලා තියෙන්නේ. මේක බෑ නම් ඕ ලෙවල් බෑ. එච්චරයි. හරි ඕකේ. හරි ඊට පස්සේ හරි එහෙනම් අදිශය සහ දෛශිකයක් ශක්තියයි බලගූර්ණයයි. ශක්තියයි බලගූර්ණයයි. හා හත්වෙනි එක අසත්‍ය ප්‍රකාශනය මූලික භෞතික රාශිය හතකි. හරිද වැරදිද? ඇයි නැද? හරි මූලික SI එක ඝාතයි. හරිද වැරදිද? අයින් නැහැ. හරි ඊට පස්සේ SI ඒකක කිසිවක උපසර්ග පද නැත. හරිද වැරදිද? මතකද ග්‍රෑම් එකට ඉස්සරහින් මොකක් කිලෝග්‍රෑම්? ඔන්න ඔය ඔකට තමයි කියන්නේ උපසර්ග. ඊළඟ සතිය කරනවා මල්ටිපල්ස් ඇන් සබ් මල්ටිපල්ස් කියලා. කිලෝ, මෙගා, ගිගා, ටෙරා, පෙටා, එක්සා, මිලි, මයික්‍රෝ, නැනෝ, පිකෝ, ෆෙම්ටෝ, ඇටෝ කියලා කරනවා ඊළඟ සතියේ. හරිද? හරිද? උපසර්ග නැද කිව්වොත් ඒක වැරදි. දර වරහන් ඇතුලේ දාගන්න කිලෝග්‍රෑම් කියලා. හා හරි හරි මේ ඊට පස්සේ මූලික හා පරිපූරක ඒකක ඇසුරෙන් ව්‍යුත්පන්න ඒකක හැදිලා තියෙනවා. ඒක හරි. මූලික හතයි කැපිටල් මෙන්ම සිම්පල් අක්ෂරද ඇත. ඒකත් හරි. මේ පුතේ මෙහෙමයි, ඔයාලට පුළුවන් විදිහට 26 දක්වා ප්‍රශ්න ටික කරගෙන එන්න. හරි 26 දක්වා ප්‍රශ්න ටික පුළුවන් විදිහට කරගෙන එන්න. හා මේ හරි දැන් මං කිව්වා හලෝ ආ නෙගටිවින්ඩත් යනවා. හරි පොඩ මේ වැඩ නවතන්න. මං කිව්වා නිශ්ශබ්. හරි ආය මොනවත් අපේ ගුරුවරු හඳුන්නා දීම් නෑ. තනිකරම විෂය ඉගැන්වීම විතරයි මෙතනින් පස්සේ කරගෙන යන්නේ. හරි අද මැත්ස් පන්තියේ පුතේ 11 මාරට තියෙනවා. ඔයාලා ඕනනම් අද කෑම හම්බෙන්නේ නෑ. හරි හරි කාලා බීලා මැදෝල් එකට එන්න. මේ මං හිතනවා ඔයාලගේ ජීවිතේ වෙනස් වෙන අදියරක් වෙයි. හරි ඕකේ ඒක එහෙමයි. ආය හම්බෙන්නේ අපි ඊළඟ සිකුරාදා නෙමෙයි, ඊළඟ සිකුරාදා. ටෙලිග්‍රෑම් එකට මේ මං ඊයේ ටෙලිග්‍රෑම් එකට සම්බන්ධ වීම ගැන කිව්වද? ඔව්. ඒකට සම්බන්ධ වෙලා නැති අය ඉන්නවනම් සම්බන්ධ වෙන්න. හරි නැගිටින්න ඔකේ මනා පුතේ. හැකිතාක් ඉක්මනටින් මෙතනින් එළියට යමු. මේ හේතුව තමයි අර අයියලක්කලාගේ පන්තියේ තියෙන නිසා. හරි කරේ දාගත්ත බෑග් ටික තියන්නකොට ඉසෙකුඩින්. කරේ දාගත්ත බෑග් ටික තියන්න ඩෙසෙකුඩින්. හරි නිසොල් මං වෙන්න. හරි එමනම් ආයු බෝවන්. ආරේ පරිසරం ගිලෙන්. ඕකේ ස්මාර්ට් පරිපුරේ නෙක්ස්ට් ලෙවල් එක. හිතට දැනෙන ලොජිකල් ෆිසික්ස් දර්ශන උකුවෙලා.